ඔව් අද එතකොට අපි සාකච්ඡා කරන්න ඉන්නේ දුටු ගැමුණු සහ වළගම්බායි ඊට අතිරේකව පළමු ලම්බ කරන රජ පෙළපතයි. හරිද? ඔව් යුරෝපයි ස්ටෝරි ක්ලාස් කරනවා නේද? රයිට්. ඒ කියන්නේ අපි දැන් ඒක දැන් ගෲප් වල දාලා එහෙම සෑහෙන දැනුවත් කිරීම කරා. ඒක කියන්නේ සාමාන්‍යයෙන් තාමත් අද ළමයින්ටත් එච්චර මේ වෙලා නැති වෙදී ඇත්තටම යුරෝප ඉතිහාස පන්ති කරන එකට තියෙන පේපර් ක්ලාස් එක. ඒකට නම් ප්‍රීලින්ක් එකක් එන්නේ නැහැ. අනික කට්ටියට මේ කරන්නේ නැත්නම් ඒ සම්බන්ධ වෙන කවුරු හරි ඉන්නවනම් ඒගොල්ලෝ මම අහන්නේ දොර මන් කියන්නේ. හරි. දැන් ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙම දුටු ගැමුණු සහ වළගම්බ. දැන් මේක ප්‍රශ්නෙට උත්තර ලියන්න කලින් හරිද? බොඩේ පේනවද කියන්නකෝ. හරි. හරි. මේ දුටු ගැමුණු සහ වළගම්බා රජු සම්බන්ධව සාකච්ඡා කරනකොට දුටු ගැමුණු සහ වළගම්බා කියන්නේ කාගේ කවුද ආමේ කියන දේ ඉස්සෙල්ලාම කියන්න. එතකොට ලංකා ඉතිහාසයේ මේ පාලකයෝ දෙන්නා ශ්‍රේෂ්ඨ වෙන්නේ ඇයි කියන එක කියන්න. හරිද? ඒක වෙන්නේ මෙහෙමයි. දැන් ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙම සඳහන් කරන්න ඕන දැන් දුටු ගැමුණුගේ විශේෂත්වය. දුටු ගැමුණු තමයි ලංකා ඉතිහාසයේ පළමු වරට සංවිධානාත්මක සටන් ව්‍යාපාරයකින් ලංකාවේ දේශපාලන බලය ලබාගත් රාජ්‍ය පාලකයන් සංවිධානාත්මක සටන් ව්‍යාපාරය. හරිද? සංවිධානාත්මක සටන් ව්‍යාපාරයෙන් ලංකාවේ දේශපාලන බලය ලබාගත් රාජ්‍ය පාලකයන් තමයි දුටු ගැමුණු. ඒක ඔයගොල්ලෝ ලියනකොට ඔයගොල්ලෝ ලියන්න දුටු ගැමුණු මෙරට ඉතිහාසය තුල හරිද අතිශය වැදගත් රාජ්‍ය පාලකයෙකු ලෙස දුටු ගැමුණු පෙන්වා දිය හැකියි. එලෙස වැදගත් වන්නේ නැත්තම් දුටු ගැමුණු රජු ඒ අයුරට වැදගත් වීම සඳහා බලපෑ කරුණක් වන්නේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානාත්මක සටන් ව්‍යාපාරයක් තුලින් බලය ලබාගත් රාජ්‍ය පාලකයා දුටු ගැමුණු රජු වූ නිසාය. හරි? ඒ විදිහට ලියන්න ඕන. එතෙන්දී ලියන්න ඕන දැන් සංවිධානාත්මක සටන් ව්‍යාපාරයක් තුලින් බලය ලබාගත් රාජ්‍ය පාලකයා දුටු ගැමුණු නිසාය. හරිද? එතකොට ඊට පස්සේ ලියන්න ඕන ප්‍රධාන වශයෙන් දුටු ගැමුණු රජු එලාරගේ 44 වසරක පාලනය විඳදමා අනුරාධපුරයේ බලය තහවුරු කරගනු දැකිය හැකියි. දැන් මෙන්න මේ මම දැන් ඔය කියපු කාරණේ උඹලට සාකච්ඡා කරන්න තියෙන විෂය කරුණු ටික මම ඉස්සෙල්ලා ලියන්නේ. හරිද? මෙන්න මෙච්චර. මේ කෙටි සටහනක් විදියට ගහගත්තක් කමක් නැහැ. මේ ගහගන්න කෙටි සටහන ඕගොල්ලෝ ලියන්න ලියන විදිය මම කියන්නම්. හරි? මෙන්න මෙහෙමයි. පළවෙනියටම දැන් හඳුන්වා දෙීමනේ අපි කරන්නේ. දැන් අපි හඳුන්වා දෙන්නේ දුටු ගැමුණු. එතකොට කවුද මේ දුටු ගැමුණු? දුටු ගැමුණු ගැන කියද්දී අපි ඉස්සෙල්ලම කියනවා දුටු ගැමුණු තමයි පළමු වරට සංවිධානාත්මක සටන් ව්‍යාපාරයක් මෙහෙයවූ පාලකයා. බෝඩ් එක පේනවද කියන්නකෝ? පොඩේ පැහැදිලි නැහැ. හරි, මොකක් කර ප්‍රශ්නයක් තියෙනවද? හරි ළමයි, පොඩේ පැහැදිලි කියලා මම හිතනවා. හරිද? පළමු වරට සංවිධානාත්මක සටන් ව්‍යාපාරයක් මෙහෙයවූ පාලකයන්. ඒක ඔන්න එහෙනම් දුටු ගැමුණු පළමු වරට සංවිධානාත්මක සටන් ව්‍යාපාරයක් මෙහෙයවූ පාලකයා. හරි, ඊට පස්සේ ලියනවා 44 වසරක එලාර පාලනය. එලාර පාලනය. දැන් එතකොට ඔයාලා මේකට උත්තරේ ලියද්දි මෙන්න මෙච්චරයි ඔයගොල්ලන්ට මේ පළවෙනි පරිච්ඡේදයේ ලියන්න දෙන්නේ. මේකට ඔයාලගේ වචන ටික දාන්න. ඔයගොල්ලෝ වචන ටික දාන්න කියලා කියන ඔයගොල්ලෝ ලියන්න. ලංකා ඉතිහාසයේ දුටු ගැමුණු රජු වැදගත් වන්නේ ඔහු මෙරට ඉතිහාසයේ පහළ වූ අතිශ්‍රේෂ්ඨතම පාලකයෙකු නිසා. ඒ අනුව දුටු ගැමුණු පළමු වරට සංවිධානාත්මක සටන් ව්‍යාපාරයක් මෙහෙයවමින් 44 වසරක් රජරට ප්‍රදේශයේ පැවති එලාරගේ ආධිපත්‍යයෙන් ලංකාව මුදාගනු දැකිය හැකි. එලෙස පළමු වරට එලෙස සංවිධානාත්මක සටන් ව්‍යාපාරයක් පළමු වරට සංවිධානය කළ පාලකයා දුටු ගැමුණු වේ.
පැහැදිලිද? එතකොට ඔන්න ඔය කරුණ විස්තර කරලා ලියන්න පුළුවන් ඔගොල්ලන්ට. එතකොට මෙන්න මේ කරුණ තුන විස්තර කරලා ලියවෙච්චරයි. වෙන කිසි දෙයක් කරන්න එපා. බල මේ කරුණ තුන විස්තර කරලා ලියපන්. බලන්න වෙලාව හම්බ වෙන්නේ බොහොම සුළු වෙලාවක් විතරයි. ඒක ගැන පැය භාගයක් හෝ විනාඩි 40ක් උසස් පෙළ එක ප්‍රශ්නයකට. ඒක නිසා මහා ලොකුනේ මේ පම්පෝරි ජාතක ගහන්න යන්න එපා. එහෙම කරන්න වෙලාවක් නැහැ. ඒක නිසා අදාළ කරන කාරණා ටික විතරක් ලියන්නේ. හොඳට මැදි ඒවට ලකුණු හම්බ වෙනවා. හරිද? මාගල් තරම් ප්‍රශ්න වලට උත්තර ලිව්වයි කියලා කවදාවත් උසස් පෙළ ලකුණු හම්බ වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. මොකද සමහර ළමයි හිතන් ඉන්න උසස් පෙළ කියලා කියන්නේ පිළිතුරු කියලා කියන්නේ කොළ කියලා. ඒක වැරදි. ඒවට ලකුණු දෙන්නේ නැහැ. හරිද? එහෙම ලියවන. ඊළඟට දැන් වලගම්මා. හරිද? දැන් ඔබ ලියවන. එතකොට වලගම්බා කියන්නේ වලගම්බා යනු වලගම්බා කියලා කියන්නේ ලංකා ඉතිහාසය තුල හරිද දුටු ගැමුණු තරම්ම ශ්‍රේෂ්ඨ දුටු ගැමුණු තරම් ශ්‍රේෂ්ඨ හරිද පාලකේ දුටු ගැමුණු තරම් ශ්‍රේෂ්ඨ පාලකේ ඔහු දැන් වලගම්බායි වැදගත් වෙන්නේ වලගම්බාද සවෝත්සහයි එයාට කවුරුත් පසුබිම සකස් කළා දුන්නේ හරිද දුටු ගැමුණු තරම් ශ්‍රේෂ්ඨයෙක් වෙනවා ඒ මොකක් හින්දාද එයා සවෝත්සහයි ස්ව ස්ව සවෝත්සහයි තමාගේ උත්සාහයෙන් සේනා සංවිධානය කරගෙන ආක්‍රමණිකයන්ට විහිව සටන් කොට ජයග්‍රහණය කළ පාලකේ වීම තුල හරිද එතකොට යන ලිව ඔන්න දුටු ගැමුණු රජු මෙරට ඉතිහාසය වැදගත් තන්නේ පළමු වරට සංවිධානාත්මක සටන් ව්‍යාපාරයක් මේවා මෙරට ඉතිහාසයේ රාජ්‍ය බලය ලබාගත් ප්‍රථම රජු වීම නිසායි ප්‍රධාන වශයෙන් වසර 44ක් පැවති එළාරගේ ආධිපත්‍යයෙන් ලංකාව මුදාගෙන හරිද දුටු ගැමුණු රජරට රාජ්‍යත්වයට පත්වන අතර වලගම්බාද දුටු ගැමුණු මෙන් ශ්‍රේෂ්ඨ පාලකේ වේ. එයට හේතු වන්නේ හැබැයි එකෙල්ලියල් ලියනවා දුටු වලගම්බා රජු සවෝත්සහයෙන්ම එළාරට එරෙහිව හරි සෝරි මේ ආක්‍රමණිකයාට එරෙහිව සේනා සංවිධානය කර ගෙන විත් හරිද සේනා සංවිධානය කරගෙන විත් ඌ කියන්නේ නැහැ ඉන්නේ දීලේ කියන්නේ නැහැ නේද ළමයි මයික් එක ඔෆ් කරගන්න හරිද සේනා සංවිධානය කරගෙන වි රජ රටට පැමිණ ලංකාවේ රාජ්‍ය පාලනය ලබා ගන්න දෙකිය හැකි අන්න එහෙම ලිව්වොත් නැති හරිද එතන අඳුනාදීමක් කරනවා ප්‍රධාන වශයෙන් ගත හොත් මේ රාජ්‍ය පාලකයන් දෙදෙනා රෝහණයේ සිට පැමිණ සේනාස රෝහණයේ සිට සේනා සංවිධානය කරගෙන වි රජ රට පාලන බලය ලබා ගනු දෙකිය හැකි. දැන් ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම වලගම්බා රජු තුරුණේ ඉඳගෙන එන්නේ දුටු ගැමුණු තුරුණේ ඉඳගෙන තමයි ඇවිල්ලි වෙලා ලංකාවේ මේ බලය ලබා ගන්න. හරිද? ඊට පස්සේ බලන්න එහෙනම් මේ දෙන්නම රුහුණේ සිට පැමිණ බලය ලබා ගත්තා. රුහුණේ සිට පැමිණ බලය ලබා ගනි. දෙන්නා රුහුණේ ඉඳගෙන ඇවිල්ලා තමයි බලය ගත්තා. රුහුණේ සිට පැමිණ බලය ලබා ගනි. එතකොට ඊට පස්සේ පාල් කියනවා දැන් හරි ඔන්න එන ලිව්වා මෙරට ඉතිහාසයේ අතිශය වැදගත් පාලකයෙකු ලෙස දුටු ගැමුණු සහ වලගම්බා පෙන්වා දිය හැකි. එහෙම කියලා ලිව්වා. ප්‍රධාන වශයෙන් ගතොත් දුටු ගැමුණු රජු වැදගත් පාලකයෙකු බවට පත්වන්නේ ඔහු පළමු වරට ආක්‍රමණිකයෙකුට එරෙහිව සංවිධානාත්මක සටන් ව්‍යාපාරයක් මෙහෙවා මෙරට රාජ්‍ය බලය ලබා ගන්න නිසා. ඒ අනුව වසර 44ක් පැවති එළාරගේ රජරට පාලනය නිමා කොට දමා සිය ආධිපත්‍යයෙන් රජරට නතු කරගත් දුටු ගැමුණු සමස්ත ලංකාවම එක්සෙස් කළ පාලකයෙකු ලෙස රාජ්‍යත්වයට පත් වේ. දුටු ගැමුණුට පසු රාජ්‍යත්වයට පත් වූ වලගම්බා දුටු ගැමුණු තරම් ශ්‍රේෂ්ඨයෙකු වේ. වලගම්බා රජු විසින් සවෝත්සාහයෙන්ම ආක්‍රමණිකයන්ට එරෙහිව සේනා සංවිධානය කොටගෙන වී පැමිණ රුහුණේ සිට පැමිණ නැත්නම් සේනා සංවිධානය කරගෙන වී රජරටට පැමිණ ආක්‍රමණිකයන් පරාජයට පත්කොට රජරට රාජ්‍ය බලය ලබා ගනු දෙකිය හැකි. හරිද? ඊට පස්සේ ලියනවා මේ පාලකයන් දෙදෙනාම රෝමණයේ සිට සේනා සංවිධානය කරගෙන වී
පාලන බලය ලබා ගැනීම අතිශය වැදගත් වේ. එහෙම කියලා ලිව්වා. එහෙනම් ඔන්න ඔය කියන කරුණු ටික ඉස්සෙල්ලාම පරිච්ඡේදයේ හඳුන්වා දීමක් කරන්න. හරිද? ඊට පස්සේ ලිව්වා නම් හරි දුටුගැමුණු සහ වළගම්බා රජුන්ගේ කාර්ය සංසිද්ධි සංසන්දනය කිරීමේදී. දැන් කාර්ය සංසිද්ධි සංසන්දනය කරන්න ඔන්න ඕක තමයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ. දැන් කාර්ය සංසිද්ධි සංසන්දනය කරන්න ඕන. ඒක කොහොමද? දැන් මේ හඳුන්වා දීම තමයි ඔය කරේ. හරිද? කාර්ය සංසිද්ධි සංසන්දනය කරන්න. ඔන්න දුටු ගැමුණු වලගම්මා. දුටු ගැමුණු සහ වලගම්මා. ඕන්නම් අර අරගේ ඔයගොල්ලෝ ලියන්න පුළුවන් ඔයගොල්ලන්ට අන්තිමට මේ රජුන් දෙදෙනාම ඥාති සහෝදරයන්. ඒක හඳුන්වා දීමේදී ලිව්ව ගැටලුවක් නැහැ. දුටු ගැමුණු සහ වලගම්බා කියන දෙන්නම ඥාති සහෝදරයෝ. කොහොමද ඥාති සහෝදරයෝ වෙන්නේ? දුටු ගැමුණු රජුගේ මල්ලිගේ බාලකොල්ල තමයි වලගම්මා. විභාගෙ ලියන්නේ මල්ලිගේ බාලකොල්ලයි කියලා. දුටු ගැමුණු රජුගේ සොයුරාගේ බාල පුතණුවන් වලගම්බා බව වලගම්බා වන අතර ඒ අනුව මේ දෙදෙනාම එකම පෙළපතකට අයත් රාජ්‍ය පාලකයන් වේ කියලා ලිව්වක් ගැටලුවක් නෑ. පැහැදිලිද? හරි. එකම පෙළපතකට අයත් රාජ්‍ය පාලකයන් වේ කියලා කිව්ව කිසි ගැටලුවක් නෑ. දැන් එතකොට මේ දෙදෙනාගේ කාර්ය සංසිද්ධි. දුටු ගැමුණු සහ වලගම්බාගේ කාර්ය සංසිද්ධි. හරි. එතකොට මේ දෙන්නාගේ කාර්ය සංසිද්ධි. දුටු ගැමුණු සහ කාර්ය සංසිද්ධි. දුටු ගැමුණුගේ වලගම්බාගේ කාර්ය සංසිද්ධි. දැන් දුටු ගැමුණුගේ කාර්ය සංසිද්ධිය ගත්තොත් එහෙම දුටු ගැමුණුට හිටිය ශ්‍රේෂ්ඨ පියෙක්. එයාගේ නම තමයි කාවන් තිස්ස. එතකොට මෙහෙන් මේ කියන කාවන් තිස්ස රජු විසින්. හරිද? දැන් එතෙන්දී ඕනනම් ලියන්න වෙන මෙහෙම දුටු ගැමුණු රජුගේ පියා. හරිද? පියා කාවන් තිස්ස වන අතර කාවන් තිස්ස රුහුණේ රාජ්‍යත්වයට පත්වී වසරක් ගත වන විට. හරිද? කාවන් තිස්ස රජුරෝ මේ කාවන් තිස්ස රජුරෝ රුහුණේ රජ වෙලා එක අවුරුද්දක් එක වසරක් ගතවද්දී. එතන කොහේ රජ වෙලා අවුරුද්දක් ගත වෙනකොටද? රුහුණේ රාජ්‍යත්වයටපත් වෙලා වසරක් ගත වෙනකොට සමකාලීන රජ රට පාලකයා වූ එලාරව මරා. සෝරි. සමකාල වසරක් ගතවද්දී රජ රට පාලක අසේල මරා. අසේල මරා එලාර නම් සොලී කුමරෙකු අනුරාධපුරයේ රජ වේ. අසේල මරා එලාර අනුරාධපුරයේ රජ වේ. එලාර අනුරාධපුරයේ රාජ්‍යත්වයට පත් වුණා. එතකොට කාමන්තිස්ස දැනගෙන හිටියා එලාර කියලා කියන්නේ බොහොම සංවිධානාත්මක. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි අල්ලපු ගෙදරේ උන්ට ගහන්න යනවා නම් අපි අනිවාර්යයෙන් හොඳට සංවිධානය වෙලා යන්නේ. වික්ෂිප්තභාවයේ තියාගෙන තමයි අපි ඒගොල්ලොන්ට ගහන්නේ. ඒ කියන්නේ අපි කවදාකවත් එයාලා සූදානම් වෙලා ඉන්නවා නම් ඒගොල්ලොන්ට ගහන්න යන්නේ නැහැ. පැහැදිලිද? හරි, මං කියන්නේ මේ සරල උදාහරණයක් විතර එහෙම කරන්න එපා. හරිද? එහෙම ගහන්න යනවා නම් අපි යන්නේ එහෙම. ඒකට හේතුව තමයි ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙම ඔවුන් සූදානමක් නැති මොහොතක තමයි අපි ඔවුන්ට පහර දෙන්නේ. ආන් ඒ වගේ තමයි මේ ලංකාව ආක්‍රමණය කරපු ආක්‍රමණිකයන් ලංකාව ආක්‍රමණය කරන්නේ ළමයි ලංකාවේ රජවරුන්ගේ කිසිදු සූදානමක් නැති මොහොතක. එතකොට දැන් එලාර ලංකාව ආක්‍රමණය කරනකොට අසේලගේ කිසි සූදානමක් තිබුණේ නැහැ. පැහැදිලිද? එතකොට අසේල රජුව මරලා එලාර ලංකාවේ බලය පැහැරගත්තා. එතකොට එලාර විසින් අල්ලාගත් රජ රට යලි බේරා ගැනීමේ වගකීම පැවරුණේ අනුරාධපුර රජ පෙළපතෙන් පැවතේ නම් මේ වන විට මාගම පෙළපත රජ කාවන්තිස්ස රජුට. හරිද? අනුරාධපුර රජ පෙළපත රජ මේ වන විට මාගම පෙළපතේ කාවන්තිස්ස රජුට තමයි පැවරෙන්නේ. නමුත් කාවන්තිස්ස දැනගෙන හිටියා තමාගේ ජීවිත කාලය තුල තමාට ඒක කරන්න බැහැ කියලා. එයාම කාවන්තිස්ස විසින් තම පුත්‍රයෙකුට ඒ සඳහා අවස්ථාව සලසා දුන්නා. කාවන්තිස්ස විසින් තම පුත්‍රයෙකුට ඒ සඳහා අවස්ථාව සලසා දුන්නා. ඒ අනුව එලාරගෙන් අනුරාධපුරයේ බේරා ගැනීම අවශ්‍ය කරන පසුබිම කාවන්තිස්ස විසින් පසුබිම දුටු ගැමුණුට නිර්මාණය කරලා දුන්නා. නිර්මාණය කර දෙයි.
කාමන්තිස්ස මහරජු විසින් දුටුගැමුණු නිර්මාණය කරලා දුන්නු. හරිද? ඕන්නම් ඔයාලා ලියන්න කාමන්තිස්ස දුටුගැමුණු කියන්නේ කාමන් දුටුගැමුණුගේ පියා තමයි කාමන්තිස්ස. ප්‍රධාන වශයෙන් ගත්තොත් එම දුටුගැමුණුගේ මව විහාර මහාදේවිය. හරිද? විහාර මහාදේවිය. එතකොට ඕන්නම් ඕගොල්ලෝ ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. ඕගොල්ලෝ මේක ලියන්න පුළුවන්. වලගම්බා සහ දුටුගැමුණුගේ කාර්ය සංසිද්ධිය පිළිබඳව විමසා බැලීමේදී දුටුගැමුණු රජුගේ කාර්ය සංසිද්ධිය අතිශය වැදගත් වේ. ඒ අනුව දුටුගැමුණු රජු යනු කාමන්තිස්ස සහ විහාරමාදේවි විවාහයෙන් උපන් දරුවා. දුටුගැමුණුගේ පියා වූ කාමන්තිස්ස රුහුණේ රාජ්‍යත්වයට පත් වී වසරක් ගතවන තැන රජරට පාලනය කළ අසේලව ඝාතනය කර එළාර අනුරාධපුරයේ රාජ්‍යත්වයට පත් වී පැහැදිලිද? එළාර ලංකාව ආක්‍රමණය කළේ අතිශය සංවිධානාත්මක ස්වරූපයකින් වූ අතර ඒ අනුව එළාර නම් ආක්‍රමණිකයා විසින් අසේල රජු ඝාතනය කොට රජරට බලය ලබා ගැනීම සමග, හරිද, ඔහු විසින් සමස්ත රජරට ප්‍රදේශය තුළම සිය ආධිපත්‍ය පතුරවාහරණු දැකිය හැකි. කෙසේ වෙතත් එළාර වැනි ප්‍රබලයෙකු හා ගැටීමට මේ අවස්ථාවේ හැකියාව පැවතියේ සහ වගකීම පැවතියේ යුවරජ මහානාගගෙන් පැවත එන මාගම පෙළපතේ ආරම්භක පාලකයා වූ දුටුගැමුණු සොරි කාවන්තිස්ස මහරජු. මම ඉතින් මම YouTube එකට දාලා ඇති මේ කලින් කරපු මේ පාඩම් ටික. හරිද? ඒ කියන්නේ දැන් මේ පාඩම් මම හිතන්නේ මම දැම්ම දුටුගැමුණු සහ කාවන්තිස්ස ගැන ඒගොල්ලොන්ගේ පෙළපත කොහොමද ආවේ ඒ කියන ටික YouTube එකට දාලා ඇති. ඒක ඕනනම් බලන්න. ඔය මාගම පෙළපත ගැන දන්නේ නැත්නම් ආරම්භය ගැන දන්නේ නැති ළමයි ඉන්නවනම් වගකීම් පැවරුනේ කාමන්තිස්ස රජුටයි. ඒ අනුව ආක්‍රමණිකයාට එරෙහිව සංවිධානාත්මක සටන් ව්‍යාපාරයක් ගෙන ගොස් රජරට බලය තමාට නතු කර ගැනීම සිදු කළ නොහැකි බව තේරුම්ගත් කාමන්තිස්ස රජු එම අවස්ථාව තම පුත්‍රයා වූ දුටුගැමුණුට සලසා දෙනු දැකිය හැකි. පැහැදිලිද? එහෙනම් ඔන්න ඕක ලියමු. එතකොට එහෙනම් ඔයාලට පැහැදිලි දුටුගැමුණුට ආපු අභියෝගය එළාර, එළාරගේ අභියෝගය ලංකාවට ආවේ කොහොමද? පැහැදිලිද කියන එක? ඕක මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න ළමයි. හරි? මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. ගැටලුව මොනවා හරි තියෙනවා නම් අහන්න ළමයි. නැත්නම් මම මේක මකනවා ඈ. හරිද? එනම් ඔන්න කාමන්තිස්ස සහ විහාර මහදේවිය. දුටුගැමුණුගේ පියා කාමන්තිස්ස සහ විහාර මහදේවිය. එතකොට ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම කාමන්තිස්ස රාජ්‍යත්වයට පත් වෙලා රජරට රාජ්‍යත්වයට පත් වෙලා අවුරුද්දක් ගත වෙනකොට වසරක් ගත වෙද්දී රජරට පාලනය කරපු අසේලව මරලා එළාර කියන ආක්‍රමණිකයා ලංකාවේ රජරට බලය පැහැරගත්තා. එතකොට එළාර රජරට බලය පැහැරගත්තට පස්සේ එළාර රජතුමාට, හරිද, එළාරට එරෙහිව සංවිධානාත්මක සටන් ව්‍යාපාරයක් මෙහෙයවලා එළාරගෙන් රජරට බේරගන්න තමන්ගේ ජීවිත කාලය තුළ බැරි බව තේරුම් ගත්ත කාවන්තිස්ස රජුරෝ දුටුගැමුණු කුමාරයාට එම පසුබිම සකස් කරලා දුන්නා. පැහැදිලිද? එහෙනම් ඔන්න දුටුගැමුණුට පැමිණි අභියෝගය එළාර, එළාරගේ අභියෝගය නම් දුටුගැමුණුට ඇවිල්ලා දෙන කාවන්තිස්ස රජුණන් කාට. දැන් ඔන්න අපි බලන්න ඕන වළගම්. වළගම්බා රජුට පැමිණි අභියෝග මොන වගේ? වළගම්බාට පැමිණි අභියෝග, හරිද, මෙතන ඔන්න ඊට පස්සේ ලියනවා ඒ අයුරට අභියෝග දුටුගැමුණුට පැමිණි අතර. මෙහෙම ලියනවා ඒ අයුරට දුටුගැමුණු රජුට සිය පියා දවස සිට පැවති අභියෝගයක් ඔහු ඉදිරිපිටට පැමිණියා. වලගම්බාට පැමිණි අභියෝගය එලෙස නොවිය. හරිද? මෙතන ඕනම ඕගොල්ලෝ යන වලගම්බා කියන්නේ කායි කවුද කියලා. වලගම්බා කියලා කියන්නේ කාවන්තිස්ස රජුගේ, කාවන්තිස්ස රජුගේ දෙටු දෙටු පුත්‍රයා නෙමෙයි, හරිද, කණිටු පුතු. කණිටු පුතු සද්ධාතිස්සගේ තිස්සගේ බාල පුත්‍රයා. සද්ධාතිස්සගේ බාල පුතා, හරිද? වලගම්බාණු කාමන්තිස්ස රජුගේ කණිටු පුත්‍රයා වූ. දැන් කාමන්තිස්ස රජුගේ දෙටු පුතා තමයි මේ කියන දුටුගැමුණු. කාමන්තිස්ස රජුගේ කණිටු පුත්‍රයා වූ සද්ධාතිස්සගේ බාල පුත්‍රයා තමයි මේ කියන වලගම්බා. පැහැදිලිද? දුටුගැමුණුට පැමිණි අභියෝග සමග සංසන්දනය කිරීමේදී වලගම්බාට පැමිණි අභියෝගය
එයට හාත්පසින්ම වෙනස් වෙයි. පැහැදිලිද? වලගම් බාටමනි අභියෝගයට හාත්පසින්ම වෙනස් වෙයි. දැන් දුටු ගැමුණුට එන්නේ ළමයි, දුටු ගැමුණුට පැමිණි අභියෝගයේ විදේශිකයෙක්ගේ අභියෝගය. දැන් දුටු ගැමුණුට දීච්ච මේ එලාරගේ අභියෝගය මං විදේශිකයෙක්ගෙන් පැමිණි. විදේශිකයෙක්ගෙන් පැමිණි අභියෝගය. හැබැයි වලගම් බාට පැමිණි අභියෝගය එහෙම නැහැ. වලගම් බාට දේශීය ප්‍රභවයකින් පැමිණි අභියෝගයක් සහ දේශීය ප්‍රභවයකින් පැමිණි අභියෝග දිත්වයක් තියෙනවා. දිත්වයක් සහ දේශීය ප්‍රභවයකින් පැමිණි අභියෝග දිත්වයක්. දේශීය ප්‍රභවයකින් පැමිණි අභියෝග දිත්වයක්. දිත්වයක් කියන්නේ දෙකක් සහ විදේශයකින් පැමිණි විදේශයකින් පැමිණි අභියෝගයක් ඔහුට එල්ල වී. එහෙම නැත්නම් ලියන්න ඕන ප්‍රධාන වශයෙන් දැන් ඒක ලියනකොට මෙහෙම ලියන්න. ඒක ලියද්දී ලියන්න දුටු ගැමුණුරජුට පසුව ලංකාවේ රාජ්‍යත්වයට පත් වූ පාලකයෙකු ලෙස වළගම්බා පෙන්වා දිය හැකි අතර මේ මම කියන වචන ඔයාලගේ වචන වලින් ලියන්න ඒක බොහොම වෙනස් වෙන්න පුළුවන් ඕගොල්ලෝ ලියන රටාව. පැහැදිලිද? නමුත් අදාළ කරන කරුණු විතරයි ළමයි තිබිය යුත්තේ. හරි, වළගම්බාට පැමිණි අභියෝගය ප්‍රබල අභියෝගයක් වන අතර එයම වළගම්බා යනු කාමන්තිස්ස රජුගේ කනිටු පුත්‍රයා වූ සද්ධාතිස්සගේ බාල පුත්‍රයා විය. දුටු ගැමුණු රජුට පැමිණි අභියෝගය වූයේ එලාරගෙන් පැමිණි අභියෝගය වේ. කෙසේ වුවත් වළගම්බාගේ අභියෝගයට හාත්පසින්ම වෙනස් වේ. එයම වළගම්බාට දේශීය ප්‍රභවයකින් පැමිණි අභියෝග දිත්තයක්ද විදේශීය ප්‍රභවයකින් පැමිණි අභියෝගයක්ද ඔහුට එරෙහිව එල්ලවනු දැකිය හැකි. හරිද? ඔහුට එරෙහිව එල්ලවනු දැකිය හැකි. හරිද? එහෙම ලියන්න. ඉසි ගැටලුවක් නෑ, එහෙම ලියන්න. එහෙනම් ඔන්න වළගම්බා කියන්නේ කාමන්තිස්සගේ කණ්ඩු පුතාගේ සද්ධාතිස්සගේ බාල පුතා. ඒකට ආව දේශීය ප්‍රභවයකින් අභියෝග දෙකයි, විදේශීය ප්‍රභවයකින් එක අභියෝගයයි. දැන් ඔන්න මෙන්න මෙතන ගත්තොත් එහෙම, දුටු ගැමුණු ගත්තොත් එහෙම, කාමන්තිස්ස ලියාර මහදේවියගේ පුත්‍රයා තමයි දෙටු පුතා. දුටු ගැමුණු කාමන්තිස්ස රුහුණේ රාජ්‍ය ත්‍රිපතිල වසරක් ගත වෙනකොට. කාමන්තිස්ස රුහුණේ, කාමන්තිස්ස කියන්නේ දුටු ගැමුණුගේ තාත්තා. කාමන්තිස්ස රුහුණේ රාජ්‍ය ත්‍රිපත වසරක් ගත වෙනකොට සමකාලීන රජ රට පාලක, ඒ කියන්නේ කාමන්තිස්ස රුහුණේ රජ වෙනකොට රජ රට හිටපු පාලකයා වුණේ අසේල රජුරු. මේ අසේල කියලා කියන්නේ කවුද? අසේල කියලා කියන්නේ ජෛනේ. මේ අසේල කියන නමේ අර්ථය තමයි රෙදි නැහැ කියන අදහස්. සේල අසේල, අසේල රෙදි නැති එක. ඒ කියන්නේ මේක නිගණ්ඨයි. අසේල රජු ඝාතනය කොට එලාර නම් ආක්‍රමණිකයා අනුරාධපුරයේ රාජ්‍යත්වයට පත් වී එලාර ලංකාව ආක්‍රමණය කරේ අතිශය සංවිධානාත්මකව වන අතර මේ නිසා සංවිධානාත්මකව පැමිණි ආක්‍රමණිකයාට එරෙහිව තම ජීවිත කාලය තුළ මුහුණ දිය නොහැකි බව තේරුම් ගත් කාමන්තිස්ස රජු ඒ සඳහා අවශ්‍ය කරන පසුබිම තම පුත්‍රයාට සකසා දෙනු දැකිය හැකි. නැත්තම් ආක්‍රමණිකයාගෙන් ලංකාව බේරා ගැනීම පසුබිම තම පුත්‍රයාට සකසා දෙනු දැකිය හැකි. හරිද? එහෙම ලියන්න. ඊළඟට ලියනවා වළගම්බා රජු යනු කාමතිස්ස රජුගේ කනිටු පුත්‍රයා වූ සද්ධාතිස්සගේ බාල පුතු විය. කෙසේ වුවත් දුටු ගැමුණුට පැමිණි අභියෝගයන් හා වළගම්බාට පැමිණි අභියෝගයන් සංසන්දනය කිරීමේදී දුටු ගැමුණු රජුට මුහුණ පෑමට සිදු වූ අභියෝගය විදේශයකින් පැමිණි අභියෝගයක් වුවත් වළගම්බාට දේශීය ප්‍රභවයකින් පැමිණි අභියෝග දික්තයක් සහ විදේශයකින් පැමිණි අභියෝගයකට මුහුණ පෑමට සිදුවනු දැකිය හැකි. එහෙම කියලා ලියන්න. දැන් එතකොට වළගම්බාට ආපු අභියෝගය මොකද? දුටු ගැමුණුට පැමිණි අභියෝගය මොකක්ද? දැන් දුටු ගැමුණුට ආපු අභියෝගය අපි ලිව්වනේ. දුටු ගැමුණුට පැමිණි අභියෝගය තමයි මොකද්ද? මේ එලාරගේ අභියෝගය. වළගම්බාට ආපු අභියෝගය මොකද්ද? දැන් ඒක මෙතන මේ යටින් මට ලියන්න ඉන්න නැති නිසා මම මෙතන බෝඩ් එක මකලා මෙතනින් ලියනවා වළගම්බාට පැමිණි අභියෝග. මේක තේරුණාද කියන්නකෝ ළමයි? මම මේ වේගෙන් කරනවා. හරිද? මේක තේරුණාද? මයික් එක ඔන් කරලා කිව්වත් කමන්නේ, ගැටලුවක් තියෙනවා නම් කියන්න. හරි හරි රයිට්. එතකොට හරි මම ඉදන් තේරෙන්නේ නැති කියලා ඉරලා ඊට පස්සේ බලන්න. දැන් මේගොල්ලන්ට ආපු අභියෝග මොකක්ද? ඔන්න දැන් එතකොට වළගම්බාට පැමිණි අභියෝග සම්බන්ධව කියනකොට
වලගම්බාර පැමිණි අභියෝග සම්බන්ධව කියනකොට ඒක ලියද හැකි මෙන්න වලගම්බාර පැමිණි අභියෝග තමයි වලගම්බාගේ සහෝදරයා උනේ කවුද? වලගම්බාගේ සහෝදරයා කවුද? වලගම්බාට පෙර රාජ්‍යත්‍ර පත්ව සිටි වලගම්බාගේ සහෝදරයා කවුද? ළමයි. වලගම්බාට කලින් රාජ්‍යත්‍ර පත්වලා හිටපු වලගම්බාගේ සහෝදරයා කවුද? බලාටනම් හරියට හරි. කල්ලාට නාග. එතකොට මේ කල්ලාට නාගව මැරුවා කවුද? කල්ලාට නාගව ඝාතනය කරේ කවුද? කල්ලාට නාගව මැරුවේ කවුද? මහරත්නක සෙනෙවිය. ඇරුන්නේ නෑ දු. මහරත්නක සෙනෙවිය. හරියට. මහරට්ටක සෙනෙවියා විසින් කල්ලාට නාගව මැරුවා. කල්ලාණාගව මරා දැම්. මේ කියන්නේ කල්ලාණාගව මරා දැමුවා මහරට්ටක සෙනෙවියන්. එතකොට ඔන්න හරිද? එතකොට තමයි වලගම්බා සිද්ධ වුණා වනගත වෙන්න. වනගත වුණා කියන්නේ මහරට්ටකගෙන් දිවි බේරා ගැනීම සඳහා වනයට පැනලා ගිහිල්ලා වනයට පැනලා යන්න සිද්ධ වුණා. දැන් අපි අභියෝග ටික ඉස්සෙල්ලාම ලියන්න. හරිද? අපි ලියනවා කල්ලාරනාග මරා දැමූ ඔහුගේ සේනාපතියා. දැන් මේ කල්ලාරනාග රජුගේ සේනාපතියා තමයි මහරට්ටක. ආන්ගේ සේනාපති මහරට්ටකවගෙන් රජරට සියසුන බේරා ගැනීමේ අභියෝගය වලගම්බාට විය. මෙන්න මේක තමයි පළමු අභියෝගය. වලගම්බාට පමණි දෙවැනි අභියෝගය වූයේ එයා රජරට රජ වෙලා. ඒ කියන්නේ මහරට්ටකව මරලා එයා රජරට රජ වෙලා. එහෙනම් පැහැදිලිද? දැන් මේ අපි කියන්නේ අභියෝග මොකද? අභියෝග ජයගත්තන් දව ලියන්නේ නැහැ. මෙතනදී අපිට ලියන්න පුළුවන් රාජ්‍යත්වයට පත්වීමේදී මුහුණ දුන් අභියෝග කියලා. මේක ආයි අපි ඊට පස්සේ කොටස් වලට කඩන්න. දැන් මේ දෙන්නට ආපු අභියෝග ඉස්සෙල්ලම ලියන්නේ. ඒ අනුව කල්ලාණාග ඝාතනය කළ මහරට්ටක සේනාපතියා මරා දමා තම සිහසුනට තම පෙළපතට උරුම සිහසුන රැක ගැනීම වලගම්බාට පැවරුණු පළමු අභියෝගය විය. ඔහුට එල්ල වූ දෙවනි අභියෝගය වූයේ ඒක ලියනවා මෙන්න මෙහෙම. ඒ තමයි රජරට රජවි රජරට රජවි දින කිහිපයක් ගතවන විට දින කිහිපයක් ගතවන විට පැමිණි මාතොට වරායෙන් පැමිණි සද්ද්‍රවිඩ ආක්‍රමණය. මාතොටෙන් එනවා සද්ද්‍රවිඩ ආක්‍රමණය. ඊට අතිරේකව තව එනවා මාතර වරණය පෙමි සද්ද්‍ර විඩාක්‍රමණය නකුල ගම තීය බමුණාගේ කැරල. නකුල ගම තීය බමුණාගේ කැරල. තීය බමුණාගේ කැරල්ල වලගම්බාට පැමිණි අභියෝග වී පැල් කියන කතා. එන ඔන්න වලගම්බාට පැමිණි අභියෝග ගත්තොත් එහෙම කල්ලාරණාග රජුගේ සේනාපතියා වූ මහරට්ටක ඝාතනය කොට හරිද තම පෙළපතට උරුම රාජ්‍ය බලය ලබා ගැනීමේ අභියෝගය වලගම්බාට පැවතුණි. එයට අතිරේකව රජරට රාජ්‍යත්වයට පත්ව දින ගණනක් ගතවන විට මාතර වරායෙන් පැමිණි සද්ද්‍රවිඩයන්ගේ අභියෝගයන් ඒ හා සමග ඇති වූ නකුලගම තීය බමුණාගේ කැරැල්ලට මූණ දීමේ අභියෝගය වලගම්බාට පැවතුණි. එහෙම කියලා ලියන්න. ඒ අනුව පැහැදිලි වන්නේ වලගම්බා රජුට මහරට්ටක සහ තීය බමුණා නම් දේශීය ප්‍රභවයකින් එල් වූ අභියෝග දිත්තය සහ විදේශයකින් පැමිණි ද්‍රවිඩයන් 7 දෙනෙකුට එරෙහිව මුහුණ පෑමේ අභියෝගය පැවති බව. පැහැදිලිද? එහෙනම් අපි ඔන්න එතනදී ඕනෑ යටින් ලියන්න. මේ අනුව පැහැදිලි වන්නේ හරිද? ආ මෙන්න මෙතන දුටු ගැමුණුට එල්ල වෙන තව එකක් එනවා. ඒ තමයි මේ එලාරගේ අභියෝගය. ඊට අමතරව තව එනවා ළමයි දුටුගැමුණුට බල්ලුකගේ අභියෝගය. හරිද? ඒකත් ඕනනම් ලියද හැකි. එලාරගේ අභියෝගය දුටුගැමුණුට එල්ල වෙනවා. ඊට අමතරව එලාරගේ මරණය එලාර මිය ගිහිල්ලා දින 7කට පසුස්සේ එනවා බල්ලුක. අන්නේ බල්ලුකගේ අභියෝගයත් දුටුගැමුණුට පැමිණි අභියෝගය. හරිද? ඒ අනුව දුටු ගැමුණු රජුට විදේශයකින් අභියෝග දෙකක් එල්ල වුණා. එකක් තමයි අනුරාධපුරේ පාලනය කළ එලාරගේ අභියෝගය. ඒ වගේම තමයි එලාරගේ මරණයෙන් දින 7කට පසුව පැමිණි බල්ලුකගේ අභියෝගය. බල්ලුකගේ ආක්‍රමණය. ඒක එයාට පැමිණි අභියෝගය.
වඩගම්පාට පැමිණි අභියෝගය, කල්ලාටනාග ඝාතනය කළ මහාරට්ටක සෙනෙවියාගේ අභියෝගය, ඊට අතිරේකව රජරම් රාජ්‍යත්වයට පත්වෙලා දින හතක් ගත වෙනකොට, දින කිහිපයක් ගත වෙනකොට මාතරවරායන් පැමිණි සද්‍රවිඩ ආක්‍රමණය සහ නකුලගම තීජ බමුණාගේ අභියෝග. එතකොට ඔන්න ඔය අභියෝග තමයි මේ රාජ්‍ය පාලකයන් දෙදෙනාට ඇවිල්ලා තියෙන්නේ. සර්, හරි. එතකොට මේ සද්ධාතිස්සත් එක්ක දුටුගැමුණු අර ආරවුලක් ඇති වෙන රජකම ගන්න. එතකොට අර භික්ෂු ඕ නෑ නෑ පොඩකින්නකො, තාම මෙතන අපි සංසන්දනයට ගියේ නෑ. එතනදී අපි අනිවාර්යෙන් කියන්න ඕනේ ඒක. ඒ කියන්නේ අර රාජ්‍යත්වයට පත්වීමේදී මුහුණ පෑ අභියෝග. ඒක ලියන්න. පැහැදිලිද? දැන් ඒක ඊළඟ පරිච්ඡේදෙ ලියන්න. දැන් මෙතනදී අපි කරේ අභියෝග දෙක ලියවන්න. මේගොල්ලන්ට ආපු අභියෝග වෙන වෙනම නම් කරන්න. දැන් මේක කොහොමද මේගොල්ලෝ දිනුවේ? එතනදී ඒගොල්ලන්ට වෙච්ච සිද්ධි ඊට පස්සේ කියන්න. හරිද? එතනදී තමයි ඊළඟට යන්නේ. දැන් ඔන්න ඊළඟට දැන් මේ අභියෝග ටික ලියන්න. ඊට පස්සේ එපාර ඒගොල්ල මේ අභියෝග වලට මුහුණ දුන් අන්දමයි ඒවා ඒ අභියෝග ජයග්‍රහණය කිරීමේදී ඔවුන්ට පැමිණි අභියෝග මොනවද කියන එක ලියන්න. හරි. මේ අභියෝග වලට මුහුණ පෑමේදී ඔවුන්ට පැමිණිච්ච අභියෝග. දැන් එතකොට එහෙනම් පැහැදිලි වළගම්බා සාදුතුමුන්ට පැමිණි අභියෝගයන් මොනවද කියන එක පැහැදිලි. ඊළඟ ඔයගොල්ලෝ ලිය දෙහැකි මෙම රාජ්‍ය පාලකයන් මෙම අභියෝග වලට මුහුණ දෙන විට, පැල් මෙම පාලකයන් දෙදෙනා මේ අභියෝග වලට මුහුණ දෙන විට විවිධාකාර වූ ගැටලු සමුදායකට ඔවුන් මුහුණ පෑ අතර ඔවුන් එම අභියෝගයන් ජයග්‍රහණය කිරීම සිදු කළ අන්දමෙන් මේ පාලකයන් දෙදෙනාගෙන් කවරෙකු ශ්‍රේෂ්ඨ වේද යන්න විමසා බැලිය හැකි. එහෙම කියලා ලිව්වත් කෙටුවන්. ඒ කියන්නේ දැන් ඒගොල්ලන්ට අභියෝග ආවා. ඒ අභියෝග දිනපු විදියෙන් අපට සංසන්දනය කරලා කියන්න පුළුවන් කවුද ශ්‍රේෂ්ඨ. එහෙම ඇහුවොත් විතරයි හොඳේ. මේ දැන් අහන්න පුළුවන් හදිස්සිය ප්‍රශ්නය ඇහුවොත් එහෙම එලාරස මෙම දුටු ගැමුණු සහ සද්ධාතිස්සට එල්ලූ අභියෝග අතරින් පැහැදිලිද? එම අභියෝග ජයග්‍රහණය කිරීමේදී වඩා ශ්‍රේෂ්ඨ වූයේ කවුද? ඒ වගේ අහන්න පුළුවන්. ඒක ළමයාගේ තර්ක කිරීමේ හැකියාව බලන්න. කෙනෙක් කියන්න පුළුවන් වලගම්බා ශ්‍රේෂ්ඨයි. තව කෙනෙක් කියන්න පුළුවන් දුටු ගැමුණු ශ්‍රේෂ්ඨයි. පැහැදිලිද? එහෙම කියන්න පුළුවන්. ආන් එතකොට ඕගොල්ලෝ එතනදි කරන්න මේ දෙදෙනාට එල්ල වූ අභියෝග ජයග්‍රහණය කිරීම කටයුතු කිරීමේදී ඔවුන් මුහුණ දුන් විවිධ හේතු නැත්නම් විවිධ අභියෝගයන් මූලාශ්‍රිත වෙලා කරුණු දක්වා ඇත. එහෙම කියලා ලියලා ඔගොල්ලෝ ඊට පස්සේ ලියන්න. දැන් එතකොට මේගොල්ලෝ මේ අභියෝග වලට මුහුණ දෙනකොට, හරිද, මේ අභියෝග වලට මුහුණ දෙනකොට මුහුණ පානා විට, මුහුණ දෙන විට කියන්නේ මුහුණ දෙන විට ඔවුනට පැමිණි අභියෝග, ඔවුනට පැමිණි අභියෝග ඔවුනට පැමිණි අභියෝග. දැන් ඔයාලට ඔන්න ඔතනදී ලියන්න පුළුවන්. දැන් දුටු ගැමුණුට සටන් ව්‍යාපාරය සඳහා අවශ්‍ය කරන විශාල පසුබිමක් කාවන්තිස්ස විසින් නිර්මාණය කරන. පැහැදිලිද? ඒක පොඩි හඳුන්වා දීමක් කරන්න. හරිද? දැන් දුටු ගැමුණු රජුට එලාරට එරෙහි සටනට කාවන්තිස්ස දැක්කු අනුග්‍රහය නැත්නම් කාමන්තිස්ස පසුබිම සකස් කළාන්ද? කාමන්තිස්ස පසුබිම සැකසූ වන්ද? පසුබිම සැකසූ අයුරු ඒක කෙටියෙන් ලියන්න. කොහොමද පසුබිම සකස් කරේ? ඒ අනුව මේක විස්තර කරන්න එපා. හරිද? ඒ අනුව ලියන්න දසමහායෝධයන් ප්‍රධාන සේනා සංවිධානය කරලා දුන්නා. හරිද? දසමහා යෝධයන් ප්‍රධාන සේනාව. හරිද? දසමායෝධයන් ප්‍රධාන සේනාව සංවිධානය. දසමායෝධයන් ප්‍රධාන සේනාව සංවිධානය කළ දුන්න කාවන්තිස්ස රජුරෝ. ඊට අමතරව තව ගත්තොත් එහෙම තව කරා මොනවද? ආරක්ෂක රාජ්‍ය ඇති කරා. හරිද? රුහුණ එක්සත් කරා. හරි. රෝහණේ එක්සත් කිරීම, විවාහ ප්‍රතිපත්ති සහ ආගමික ප්‍රතිපත්ති අනුගමනය කරමින් රුහුණ එක්සත් කිරීම, ප්‍රතිපත්ති අනුගමනය කරමින් රුහුණ එක්සත් කිරීම
රුහුණ එක්සත් කිරීම කරා. හරිද? රුහුණ එක්සත් කිරීම කරා කාමතිස්ස රජතුමා. ඊට අමතරව තව ගත්තොත් එහෙම කසාතොට මූලික කරගෙන, කසාතොට මූලික කරගෙන දීගාභය කුමරු නැවතු, දීගාභය කුමාරය නැවතුවා. හරිද? ඊට පස්සේ තව ගත්තොත් එහෙම මොකද්ද, දිගාමඩුල්ල මූලික කරගෙන සද්ධාතිස්සව නැවත්තලා ආරක්ෂක රාජ්‍ය ඇති කරා. මේ මොකද, ආරක්ෂාව දර කිරීම සහ ආර්ථික අතින් රෝහණය නගා, රෝහණ හමුදාව නගා සිටුවන්න කටයුතු කරා තාවන්තිස්ස රජුරෝ. පැහැදිලිද? කසාතොට දීගාභය කුමාරයාට ආරක්ෂාව භාර දුන්නා, දිගාමඩුල්ල සද්ධාතිස්සට භාර දීලා ආර්ථික නගා සිටෙව්වා, ඒවට කටයුතු කරා. ඊට අතරේක ප්‍රධාන වශයෙන් ගත්තොත් එම රජරට රාජ්‍යයේ ඔත්තු බෙලීම කරා. මෙයා විස්තර කරන්න එපා. හරිද? දැන් කෙනෙක්ට පුළුවන් නම් දැන් ළමයෙක්ගේ හැකියාවන්ත තමයි මේක තීරණය වෙන්නේ. ලියන්න පුළුවන් මොකද්ද? ලියත හැ මෙහෙම. දුටුගැමුණු රජු එළාරදෙණිය සටන් කිරීම සඳහා අවශ්‍ය කරන පසුබිම ඔහුගේ පියා වූ කාමන්තිස්ස විසින් මනාකොට සැකසූ බව මහාවංශය පිරික්සීමේදී පැහැදිලි වේ. එයම ප්‍රධාන වශයෙන් කාමන්තිස්ස රජු සකස් කළ පසුබිම පිළිබඳව කීමේදී දසමායෝධයන් ප්‍රධාන සේනාව සංවිධානය කිරීමත්, විවාස ආගමික ප්‍රතිපත්තිය ඇසුරින් රෝහණ රාජ්‍ය එක්සත් කිරීමත් සිදු කර ඇත. ඒ අනුව කැලණිතිස්ස රජු වේදීනිය වූ විහාර මහාදේවිය කාමන්තිස්ස විසින් විවාහ කරගත් අතර තම නැගණිය වූ සෝමාදේවිය ගිරිරාජ්‍ය අභය කුමරුට විවාහ කර දී ඇත. බුදුරදුන්ගේ ලලාට ධාතුන් නිදන් කොට සේරුවාවිල මංගල මහා සෑය නිර්මාණය කිරීම මගින්, පැහැදිලිද? සේරුවාවිල මංගල මහා සෑය නිර්මාණය කිරීම මගින් සේරු රාජ්‍යද රෝහණයට එක්සත් කර ගැනීමට කටයුතු කර ඇති අතර කසාතොට රැකවල් කිරීම සඳහා දීගාභය කුමරු යෙදවූ අතර දිගාමඩුල්ල අස්වැද්දීමට සද්ධාතිස්ස යෝදා ඒවා ආරක්ෂක රාජ්‍යයන් ලෙස පවත්වාගෙන යාමට තාවන්තිස්ස කටයුතු කර ඇත. ළමයාට වෙලාව තියෙන විදිහට ළමයාව ලියන්න, ලකුණු වැඩිපුර ගන්න ඕන ළමයාව ලියන්න. හරි, මේක ඒව ලියන්න නැති නිසා එහෙම ලියන්න. මේ විදිහට පසුබිම සකස් කරලා දුන්නු. ඒ අනුව එතකොට දුටුගැමුණුට දෙනුනේ පියා විසින් සකස් කළ මේ පසුබිම ඔස්සේ ගිහිල්ලා රජරට රාජ්‍යත්වයට පත් වෙන. එළාර සමග සටන් කරලා රජරට රජ වෙන. හැබැයි වළගම්බාට මෙහෙම කිසිම එකක් තිබුණේ නැහැ. පැහැදිලිද? නමුත් වළගම්බා රජුට මෙවැනි කිසිදු පසුබිම් සකස් කිරීමක් සිද්ධ වුණේ නැහැ ළමයි. හරි? මේ විදිහට කිසිම පසුබිම් සකස් කිරීමක් සිද්ධ වුණේ නැහැ. අන්න ඒක. හරි? දූත සම්බන්ධතා කියලා තියෙන්නේ මොනවද? දූත සම්බන්ධතා. ළමයි කියලා දෙන්නේ. දූත සම්බන්ධතා මොනවද? ඒ කියන්නේ කාමන්තිස්ස රජු විසින් සිදු කරපු දූත සම්බන්ධතා මොනවා නාලනේ? එළාරක දූතේ යවුවද? දූත සම්බන්ධතා ඕක තියෙනවා මෙහෙම, අර විහාර මහදේවයට හැදිච්ච දොළදුව සංසිඳුවන්න යවපු ඒවා. හරිද? එහෙම. එතකොට මෙන්න මේ විදිහට දුටු යමුණුගේ රජරට ජයග්‍රහණය කරන්න අවශ්‍ය කරන පසුබිම කාවන්තිස්ස සකස් කරලා දුන්නා කියලා ලියන්න. හැබැයි ඕගොල්ලන්ට ලියන්න පුළුවන් සද්ධාතිස්ස. දැන් මේක ලියනකොට ලියන්න පුළුවන්, දැන් කලින් ලිව්වනේ අපි එම පාලකයන්ට පැමිණි අභියෝග මේ අන්දමට විය. එසේම මෙම පාලකයන් එම අභියෝග ජයග්‍රහණය කිරීමේදී විවිධාකාර වූ අභියෝගයන්ට මුහුණ දෙනු දැකිය හැකි. එහෙම ලියලා ඊට පස්සේ ලියනවා ඒ අනුව දුටුගැමුණු රජුට එළාරසත එරෙහිව සටන් කිරීම සඳහා ඔහුගේ පියා වූ කාමතිස්ස විසින් මනා පසුබිම සකස් කර දී ඇත. ඒ අනුව මෙන්න දසමහායුධයන් ප්‍රධාන සේනා සංවිධානය කිරීම, විවාහ ප්‍රතිපත්තිය ආගමික ප්‍රතිපත්තියට රෝහණය සත් කිරීම, කසාතොර දිගාමඩුල්ල ආරක්ෂක රාජධානි දීගාභය හා සද්ධාතිස්සගේ මූලිකත්වයෙන් පිහිටුවා රෝහණ රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම. පැහැදිලිද? ඊට රේක ප්‍රධාන වශයෙන් තව ගත්තොත් එහෙම ලියන්න පුළුවන් මොකද්ද ඔත්තු සේවා මගින්, හරිද? ඔත්තු බැලීමේ කටයුතු මගින් එළාරගේ රාජ්‍ය තුල කටයුතු නිරීක්ෂණයකට ඒ සඳහා අවශ්‍ය කරන පසුබිම රෝහණය තුල සකස් කිරීම. උදාහරණයක් ලෙස කඩොල් ඇතු පිටට විජිතපුර බලකොටුවේදී
මොකද ලෝදිය හෙළිය හැකි බව දැන සිටි කාවන්තිස්ස රජු මීසම් සකස් කොට හඩොල්ලතුගේ ආරක්ෂාව වෙනුවෙන් හරිද හස්ති වෙජ්ජීන් හෙවන් හස්ති වෙජ්ජි හරිද කියනවා ළමයි හස්ති වෙජ්ජි හස්ති වෙජ්ජි කියන්නේ කවුද හස්ති වෙජ්ජි හස්ති වෙජ්ජීන් හෙවත් ඇත්වැදුම් පත් කළ බව මහාවංශය සඳහන් කරයි. අන්න ඊට පස්සේ කියනවා මේ අයුරට කාමන්තිස්ස රජු විසින් දුටු ගැමුණුගේ සටන් ව්‍යාපාරයට අවශ්‍ය කරන පසුබිම සකසා දී ඇති බව පැහැදිලි වේ. එහෙම කියලා ලිව්වා. ඊළඟට එනවා අපේ අනිත් චරිතය. කවුද? සද්දා මේ වලගම්ම. ආන් ඒක ලියනකොට ලියනවා කෙසේ වුවද දැන් මේ ටික පැහැදිලිනේ. හරි. දැන් ඔන්න අපි එනවා අපේ ඊළඟ චරිතය ගැන. ඒකෙදි ලියනවා මොකද්ද? හරි ඒකද ලියනවා කෙසේ වුවද වලගම්බා රජුගේ තත්ත්වය එයට සාපේක්ෂව බෙහෙවින් වෙනස් විය. වලගම්බාගේ තත්ත්වය එයට සාපේක්ෂව බෙහෙවින් වෙනස්. හරි වලගම්බාගේ තත්ත්වය එයට සාපේක්ෂව ඇත්තටම බෙහෙවින් වෙනස්. ඇයි වෙනස් වෙන්නේ? වෙනස් වෙන හේතුව තමයි මෙන්න මේව ලියන්නේ. තම සහෝදරයා වලගම්බාගේ සහෝදරයා තමයි කවුද? සහෝදරයා වෙච්ච කවුද? කල්ලාට නාග රජු. සහෝදරයා වූ කල්ලාට නාග රජුව මහාරට්ටක විසින් ඝාතනය කළ අවස්ථාවේ වලගම්බාට පැවරුණු පළමු කාර්යය වූයේ මොකද්ද? වලගම්බාට පැවරුණු පළමු කාර්යය වූයේ මොකක් කරන එකේ? තම ජීවිතය බේරා ගැනීමට අමතර අමතරව කල්ලාට නාග රජුගේ බිසවගේ සහ ඔහුගේ දරු දෙදෙනාගේ කල්ලාට නාග දරු දෙන්නේ කියලා දරු දෙදෙනාගේද ආරක්ෂාව තහවුරු කිරීමට. හරි ආරක්ෂාව තහවුරු කිරීම කෙසේ වුවද වනගතව සැඟවී සිට සේනා තනිවම සංවිධානය කොට පැමිණ. පැහැදිලිද? සේනා තනිවම සංවිධානය කොට පැමිණ මහරට්ටක මරා වලගම්බා රජවි. එයම පැහැදිලි වන්නේ වලගම්බා රජුට තනිව සියල්ල සංවිධානය කර ගැනීමට සිදු වූ බව. එසේම ඔහුට රාජ්‍යත්වයට පත්වීමේදී මහරට්ටකගේ අභියෝගයක් එල්ලවනු දැකිය හැකි. හරිද? ඔහු රාජ්‍යත්වයට පත්වීමේදී මහරට්ටකගේ අභියෝගයක් එල්ලවනු දැකිය හැකි. හරි මහරට්ටකගේ අභියෝගයක් ඔහුට එල්ලවනු දැකිය හැකි. කෙසේ වුවද පැහැදිලිද? තමාගේ හිතේශීන් ලවා මහරට්ටක මෙම අභියෝගය ජයගත් බව මහාවංශය සඳහන් කරයි. හරි මහාවංශය සඳහන් කරගෙන ඉතින් එතන ලියන්න. අපිට මෙතනදි තව එක කාරණයක් ලියද හැකි. ඒක මම අන්තිමටම ලියන්නම්. හරි දැන් ඔන්න ඒක ලිව්වා. එහෙනම් ඔන්න වලගම්බා රජු රාජ්‍යත්වයට පත් වෙනකොට එයාට මහරට්ටකගේ අභියෝගය ආවා. ඒ අභියෝගය එයා මොකද්ද කරන්නේ? ජයග්‍රහණය කරා තමන්ගේ උත්සාහයෙන්. එයා ඒක ජයග්‍රහණය කරා. ඒක කිසි ගැටලුවක් නැහැ. ඊළඟට ඕන නම් ඕගොල්ලෝ මෙතනදීම දුටු ගැමුණු ගැනත් ලියන්න. හරිද? දුටු ගැමුණු ගැන ලියන්න. එහෙම නැත්තම් දැන් මේක ඔහොමම තියලා මේක මෙහෙම ලියලා ඊට පස්සේ ලියන්න රාජ්‍යත්වයට පත්වීමෙන් අනතුරුව. හරිද? රාජ්‍යත්වයට පත්වීමෙන් අනතුරුව වලගම්බාට පැමිණි අභියෝගය ඌ ආක්‍රමණිකයන්ගේ අභියෝගය සහ තීයබමුණාගේ අභියෝගයද ඔහු සවෝත්සහයෙන්. හරිද? මේ කිහිප දෙනෙකුගේ උදව් ඇතිව ජයග්‍රහණය කරනු දැකිය හැකි. එයා තමන්ගේ උත්සාහයෙන් සහ කිහිප දෙනෙකුගේ උදව් ඇතිව ජයග්‍රහණය කරනු දැකිය හැකි. හරි මේ අනුව පැහැදිලි වන්නේ
දුටු ගැමුණුට එල්ලූ අභියෝගය ඔහුට ජයග්‍රහණය කිරීම සඳහා විශාල දෙනෙකුගේ සහාය ලැබුණද වළගම්බා රජුට එල්ලූ අභියෝගය ජයග්‍රහණය කිරීම සඳහා විශාල පිරිසකගේ පිටුබලය නොතිබුණු බව. තම උත්සාහයෙන් තම කැපකිරීමෙන් තම ධෛර්යයෙන් පැමිණි අභියෝගයන්ට මුහුණ දෙමින් සේනා සංවිධානය කර ගැනීමට වළගම්බා මහරජුට සිදුවී. පැහැදිලිද? ඒ අනුව පැහැදිලි වන්නේ දුටු ගැමුණු විසින් සිදු කළ කාර්ය සංසිද්ධියට වඩා දුෂ්කර කාර්ය සංසිද්ධියක්. හරිද? ඔව්. හරි. දුෂ්කර කාර්ය සංසිද්ධියක් වළගම්බා විසින් සිදු කර බව. එහෙම කියලා ලියන්න. ඊළඟට ලියන්න ඕන දැන් මෙන්න මෙහෙම. දැන් ඒ විදියට ඕක ලියලා දැන් අර එකලම එක හදලා කුපිකල් දිස. ඒක තාම ආවෙ නැද්ද? මං එන්නම් එතනට. හරිද? දැන් අර ඕක වෙලා තින්නේ මෙහෙමයි. දැන් ඕගොල්ලෝ විෂය කරුණු ලියන්න ගියාට පස්සේ ඕගොල්ලෝ ලියන එක රටාවක් තියෙනවා. ඕගොල්ලෝ ඒ රටාවට ලියනවා. සමහර වෙලාවලට කොහෙන් කොහොම හරි අපි මේ විෂය කරුණු ටික පෙළ ගැස්වීම කරනවා. ඒක ගලපෙමින් විවිධාකාර ක්‍රම වලට ගලපෙමින් ඕගොල්ලෝ කරන්න පුළුවන්. හැබැයි අපි ওই සියලු දේවල් අන්තර්ගත කරනවා. මොකද දැන් කුපික්කල තිසාමුදුරුව ගැන කියනකොට තර වළගම්බාගේ සේනාපතිවරු හත් දෙනා ගැන කියන්න ඕන, දුටුගැමුණුගේ දසමායෝධය ගැන කියන්න ඕන. පැහැදිලිද? ඊට අතරේකව ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම මහා වංශයේ මේ දෙදෙනාගෙන් වළගම්බා රජු සම්බන්ධව විතරක් ප්‍රබල දෘෂ්ටියක් ලැබුවේ නැහැ. දුටුගැමුණු ගැන හෙළුව දෘෂ්ටි කෝණය බොහොම ප්‍රබලයි කියලා කියන්න ඕන. අන්න ඒ පියවරෙන් පියවර අපි එන්නවා. දැන් ඕන මම එහෙනම් කිව්වා දෙන්නාටම මේ අභියෝග කිව්වා. ඒතොර ඒ අභියෝග වලට දෙදෙනාට කවුද උදව් කරන්නේ? මේකටම ලිව්වක් කමන්නේ අර දුක කියපු කාරණය කුපික්කල තිස්ස ඇතුළු භික්ෂුන් වහන්සේලා ඒක තමයි මම අර හිතන්නේ කිහිප දෙනෙකුගේ උදව් වෙන්නේ. මොකද පුතේ යලි යලි ලියන්න එපා එකම විෂය කරුණු කවදාකවත් උසස් පෙළ පිළිතුරකට. ඒ කියන්නේ අපි ගත්තොත් මෙතනින්ත් අපි කුපික්කල තිස්ස ගැන ලියලා යටත් කුපික්කල තිස්ස ගැන ලිව්වොත් එහෙම ගැටලු සාදන. පැහැදිලිද? ඒක නිසා එකම විෂය කරුණු ලියන්න එපා. ඒතකොට ගුරුවරයාට තේරෙනවා මේ ළමයා පුනර්විද්‍යා කියලා. යලි යලි ලියලා. හරිද? එහෙම වුණොත් එහෙම ගැටලුවක්. ඒක නිසා එහෙම ලියන්න එපා. එතකොට ඔන්න ප්‍රධාන වශයෙන් මෙන්න මේ අභියෝග. එහෙනම් ඔන්න දැන් ලිව්වා වළගම්බා රජුට පැමිණි අභියෝග පිළිබඳව කතිකා කිරීමේදී ඔහුගේ සහෝදරයා වූ කල්ලාට නාග ඝාතනය කළ මහරට්ටක සෙනවියාගෙන් තම ජීවිතය බේරා ගැනීමට අතිරේකව කල්ලාට නාග රජුගේ බිසව සහ දරුණු දෙනාගේ ජීවිතය බේරා ගැනීමේ අභියෝගයේද වළගම්බාට පැවරි අතර එයට අමතරව මහරට්ටකගේ රාජ්‍ය බේරා ගැනීමේ අභියෝගයේද වළගම්බාට ඇති වුණු දෙකිය හැකියි. පසුකාලීනව රාජ්‍ය ත්‍රිපත්තියෙන් අනතුරුව වළගම්බා රජුට පැමිණි අභියෝගය වූයේ ද්‍රවිඩයන්ගෙන් ලංකාව බේරා ගැනීම සහ ඊට පස්සේ පාර ලියනවා ද්‍රවිඩයන්ගෙන් ලංකාව බේරා ගැනීමේ අභියෝගය සහ පැහැදිලිද? ද්‍රවිඩයන්ගෙන් ලංකාව බේරා ගැනීමේ අභියෝගය සහ ඊට පස්සේ ලියනවා මේ තීයබමුණාගේ කැරළි. මෙම සියලු අභියෝගයන් සඳහා වළගම්බා රජු කිහිප දෙනෙකුගේ උදව් ඔහුට ලැබුණද ඔහු බොහෝ බැරෑරුම් කාර්ය තනිවම මුහුණ දෙමින් කටයුතු කරනු දැකිය හැකි. එහෙම කියලා ලියන්න. පැහැදිලිද? දැන් අන්න ඒ විදිහට ලියුවා. දැන් ඒක ලියල ඉවරලා ඊළඟට අපි යනවා ආයි දුටු ගැමුණුට. හරිද? දැන් මේක තේරුණාද නැද්ද? මෙතන මොනවාරි ගැටලු තියෙනවා නම් අහන්න ලමයි. හරි, මෙතන ගැටලු තියෙනවා නම් අහන්න. ඔගොල්ලෝ අනිවාර්යෙන් මයික් එක ඔන් කරලා අහන්න, කිසි ප්‍රශ්නයක් නැහැ. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් මේ කොටස තේරුණානේ. හරි. ඕන් ඊළඟට දැන් මේගොල්ලොන්ට පැමිණි අභියෝගනේ අපි කියන්නේ. දැන් එතකොට ඊට පස්සේ අපි ලියනවා. හරිද? එපාර අපි ලියනවා දුටු ගැමුණු රජුට සිය පියා විසින් ප්‍රබල පසුබිමක් සකස් කර දුන්නද. හරිද? ඒක ඕන්න ලියන්න. කෙලිම ඕගොල්ලෝ ඕන්න ලියන්න දුටු ගැමුණු රජු විසින්. හරිද? දුටු ගැමුණු රජුට ඔහුගේ පියා වූ කාවන්තිස්ස විසින් ප්‍රබල පසුබිමක් සකස් කර දුන් බව ඉහත කරුණු පිරික්සීමේදී පැහැදිලි වේ. නමුත් වළගම්බාට එසේ නොවී. පැහැදිලිද? හරි, වළගම්බාට එසේ නොවී. කෙසේ වුවද දුටු ගැමුණු රජුට පියා සකස් කළ දුන් මෙම ප්‍රබල පසුබිම, හරිද, ප්‍රබල පසුබිම ඔහුගේ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත හමුවේ තරමක් දුරට ව්‍යාකූල වනු දැකිය හැකි. පැහැදිලිද? දැන් තාත්තා හදලා දුන්න පසුබිම දුටු ගැමුණු ව්‍යාකූල කරගත්. අන්න ඒකයි දැන් මම මෙතනට වෙනකන් ඒක ආවේ එතනට. දැන් රාජ්‍යත්‍රපත්තියෙ දෙදෙනාට පෙමිණ අභියෝග තියෙනවා.
ඒ අභියෝග ටික ලියලිවල එතකොට දැන් මොකද තාත්තා හදලා දුන්න පසුබිම දුටුගැමුණු ව්‍යාකූල කරගත්තා. ඒක ප්‍රබල කාරණයක්. දැන් පියා පසුබිම සකස් කරා. පියා පසුබිම සකස් කරා. ඔව් සකස් කරානේ. එතකොට ඒ සකස් කරපු පසුබිම දුටුගැමුණු විසින් ඔහුගේ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත හමු වේ. අදූරදර්ශී ක්‍රියාපිළිවෙත හමුවේ එයා මොකක් කරගන්නවද? ව්‍යාකූල කරගන්නවා. ව්‍යාකූල කරගන්න. රයිට්. මට ඔයාලා කියන්න විනාඩියක් මම ඕගොල්ලන්ට දෙන්නම් මයික් එක ඔන් කරලා හරි. දක්ෂ දරුවෙක් ඉන්නවා නම් කියන්න මොනවද දුටු යමුන්ට රාජ්‍ය අත්තරපත් වීමේදී පැමිණි අභියෝග? ඔයගොල්ලෝ පට්ට ටැලන්ට් වැඩ්ඩෝ නම් ඔයගොල්ලෝ කියන්න බලන්න මොනවද පැමිණි අභියෝග? මම අභියෝග කරනවා පුළුවන් නම් කියන්න කියලා. ඔයාලා දෙන අභියෝගයක්. දුටු යමුන්ට පැමිණි අභියෝග මොනවද? ඔව් රාජ්‍ය අත්තරපත් වෙනකොට කියන්නේ දැන් තාත්තා මෙහෙමයි මේ රාජ්‍යත්‍රපති වෙන්නේ. දැන් තාත්තා අල්ල දුන්න පසුබිම දුටු ගැමුණුගේ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත තාමෝදී ව්‍යාකූල වුණා. කොහොමද ව්‍යාකූල වුණේ? අන්න එක මං අහන්නේ. කොහොමද ව්‍යාකූල වුණේ? ඔල සබ්ජෙක්ට් එකේ පට්ට වැඩ නම් කියන්න බලන්න. ඔගොල්ලෝ ඉතින් ඉන්නවනේ ඔගොල්ලෝ වෙන වැඩකාරයෝ කියලා. කියන්නේ කොහොමද ව්‍යාකූල වුණේ කියලා ඔල්ල. ඔගොල්ලෝ ඉතින් කොහොමද? දැන් මෙන්න මෙහෙමයි. දුටුගැමුණුගේ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත තමයි ළමයි තාත්තට ස්ත්‍රී ආභරණ ඇවීම. ස්ත්‍රී ආභරණ ඇවීම. පැහැදිලිද? දුටුගැමුණු විසින් සිදු කළ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත තමයි පියාට ස්ත්‍රී ආභරණ ඇවීම. එතකොට මේ තුල උද්ගත වූ தත්ත්වය මොකද්ද? මොකද්ද මේ තුල උද්ගත වූ தත්ත්වය? තාත්තට ස්ත්‍රී ආභරණ ඇවීම නිසා උනේ මොකද්ද? රජතුමා පුත්මලේ සැඟ වෙලා ඉන්න කාලේ මේ සද්ධාතිස්ස රජතුමා විසින් විහාරමාදේවියයි කඩොල්ලතයි අම්බාරේ මේ දිගවාපියට අරගෙන යෑම. ඔව් තව මොනේ? තව පුතේ තව පට්ට සිද්ධියක් තියෙනවා. මොකද්ද? තව පට්ට සිද්ධිය මම දන්නේ නැහැ හාමුදුරුවෝ වෙන්නේ දෙයක ස්වාමීන් වහන්සේ කමක් දන්නේ නැහැ වගේ සාමාන්‍ය නෝනේ කතා කරේ. මේ තව පට්ට සිද්ධියක් තියෙනවා. ඒක දැනගෙන ඉන්න ඕන අනිවාර්යෙන්. රයිට්. මම මේම කියන්නම්. ඒකයි මම මේක මෙතනට එනකම් ආවේ. ළමයි. මට කියන කාමන්තිස්ස රජුරෝ මිය යන මොහොතේදී එළාරගේ රාජ්‍ය සීමාව කොහෙද? කාමන්තිස්සගේ රාජ්‍ය සීමාව කොහෙද? ඔය දිනේ මහවැලිකන්ද. එළාරගේ රාජ්‍ය සීමාව කොහෙද? කාමන්තිස්ස මිය යන මොහොතේදී. කාමන්තිස්ස මියන මොහොතේදී එළාරගේ රාජ්‍ය සීමාව කොහෙද? කසාදොට නේද? කව සඳගෙනද? නෑ නෑ කසාදොට තොටුපොළ දාවනි. හරි. කාමන්තිස්ස මිය යන මොහොතේදී කසාතොට තමයි එලා මේ දුටුගැමු කාමන්තිස්ස රජුගේ බල කසාතොට. හරිද? කසාතොට තමයි කාමන්තිස්ස රජුගේ මිය යනකොට සීමා. මේක පරිස්සම් කරපු කෙනා කවුද? කසාතොට. දීගාබේ කුමරු. දීගාබේ. ඔව්. මේක පරිස්සම් ගන්නේ දීගාබේ. දුටුගැමුණු එළාරගේ හමුදායක පළමු වරට ගැටෙන්නේ කොහෙදද? දුටුගැමුණු රජු එළාරගේ හමුදා සමග පළමු වරට ගැටෙන්නේ කොහෙදද? ළමයි. දුටුගැමුණු එළාරගේ හමුදා සමග පළමු වරට ගැටෙන්නේ කොහෙදද? අද ලම්බ කරන්නේ පටන් ගන්න වෙන්නේ නැහැ වගේ මට පේන හැටි. ගැටුනේ කච්චදිත්ත නෑ නෑ. කච්චදිත්ත කියන්නේ බං කසාතොටනේ. ගැටුනේ කච්චදිත්ත නෙමෙයි. ගැටුනේ කොහෙද ඉස්සෙල්ලා? එලා ආයංගනේ. ඈ?
මහියංගනේදිස ඕ මයිංගනේ මයිංගනේ කොතනද තියෙන්නේ? කසාදවලට උඩින්ද යටින්ද? ලැටින්නේ යටින්නේ හරියට හරි මහියංගනේ. මේ මයිංගනේ බලකොටු හිටියා එලාරගේ සේනාපති කේකගේ නම් මොකද්ද? මොකද සේනාපතිගේ නම? දන්නේ නැනේ. මෙන්න මේක නම චත්ත. දීගයි කුකුළු. මොකද නේ තව නමක් කවුරු හරි කවුරු ළමයි නමක් කිව්වා මොකද නම? ඔව් දැන්න තැන දැනගන්න ඕන චත්ත තමයි සේනාපතියගේ නම. කිසි ගැටලුවක් නෑ. දැන් දුටුගැමුණුගේ හමුදා එලාරගේ හමුදා සමග පළමුවට මහියංගනයේදී ගැටුණා නම් හරිද? පළමුවට මහියංගනයේදී ගැටුණා නම් කසාතුට නම් කාමන්තිස්ස රජුරුවන්ගේ කාලයේදී කාමන්තිස්ස රජුරුවන්ගේ රාජ්‍ය සීමාව කසාතොට නම් දුටුගැමුණුගේ හමුදාව ගැටුණේ එළාර සමග මහියංගනයේදී නම් ඉතින් ඒ කියන්නේ කසාතොට පහුගල් එළාරගේ හමුදාව මහියංගනය දක්වා ඇවිල්ලාද නැද්ද? මහියංගනය දක්වා එළාරගේ හමුදාව ඇවිල්ලාද නැද්ද? ඇවිල්ලා නේද? ඇවිල්ලානේ. ඉතින් ඕගොල්ලෝ ඉතින් මොකක් වෙන්නේ නැද්ද? කසාතොට සිට මයිංගනේ දක්වා දුටුගැමුණුගේ ආරක්ෂක බලකොටු වලට කාමතිස්ස රජු විසින් නිර්මාණය කළ ආරක්ෂක බලකොටු ටික මොකද වෙන්නේ නැත්තේ? අර දුටුගැමුණු මේ කාවන්තිස්ස රජතුමාට අර ආභරණ දුන්නන් පස්සේ දීඝාභය කුමරු ඒකට අර දුටුගැමුණුත් එක්ක තරහා වෙලා මේ එළාරට එකතුනාද? හරියට හරි. අන්න ඒක තමයි සිද්ධ වුනේ. දීඝාභය ගිහිල්ලා එකතුනා කාටද? එළාරට. දීඝාභය එළාරට එකතුනා. එතකොට ළමයි හොඳට මතක තියාගන්න සද්ධාතිස්ස කඩොල්ල දාරගෙන ගියාට වැඩිය සිද්ධියක් රෝහණ රාජ්‍ය තුල වෙලා තියෙනවා. මොකද්ද? ඒ තමයි කසාතොල සිට මයිංගනේ දක්වා බලකොටු ටික එළාරට පවරා දී දීඝාභය කුමරු ගිහිල්ලා එකතුනා කාටද? එළාරට. එතකොට දුටුගැමුණු රජු රාජ්‍යත්වයට පත් වෙනකොට ඔහුගේ එක සහෝදරයෙක් ගිහිල්ලා එළාරට එකතු වෙලා ඉවරයි. පැහැදිලිද? මේ සියල්ල සිද්ධ වෙන දුටුගැමුණුගේ අදූරදර්ශී ක්‍රියාපලිය දාමුයි. මපිය තෙමේ පිරිමි නෙමින් මෙසේ නොකියන්නේ මේ තෝහට පළඳින්නේයි කියා ස්ත්‍රී ආවරණය ඇව්වේ. මගේ තාත්තා පිරිමියෙක් නම් මහාවංශ 27 වෙනි පරිච්ඡේදේ. මගේ තාත්තා පිරිමියෙක් නම් මෙහෙම කියන්නේ නැහැ තෝ පළඳපන් ස්ත්‍රී ආවරණ කියලා. තාත්තා ස්ත්‍රී ආවරණයයි මේ ප්‍රතිඵලයක් ලෙස. දුටුගැමුණු පියාගේ ආදාන කෘත්‍යය සද්ධාතිස්ස විසින් අවසන් කොට කෙටි කලක් ගත වී ඌ පසුව පැමිණ මාගම රාජ්‍ය භාරගත්තද ඒ වන විට ඔහුට පියා විසින් ආරක්ෂා කොට නිර්මාණය කර දුන් මාගම රාජ්‍ය ඒ අයුරින්ම උරුම වනු දැකිය නොහැක. එයට හේතුව වූයේ මේ වන විට කච්චතිත්තයේ සිට මහියංගනය දක්වා වූ කාවන්තිස්ස රජු විසින් නිර්මාණය කොට ඔහුගේ වැඩිමහල් පුත්‍රයා වූ දීඝාභය වෙනත් විවාහයක වැඩිමහල් පුත්‍රයා වූ දීඝාභය විසින් ආරක්ෂා කරන ලද බලකොටු එළාරට පවරා දී මොකද වෙලා තියෙන්නේ? දුටුගැමුණු රජුගේ එක් සොයුරෙකු එළාරට එකතු වී සිටීමයි. එයට අමතර කාවන්තිස්ස රජුගේ නැත්නම් දුටුගැමුණුගේ සහෝදරයා වූ සද්ධාතිස්සද දුටුගැමුණු රජු රාජ්‍යත්වයට පත්වීමට ප්‍රබල විරෝධයක් දක්වා ඇත. මේ කාරණය පැහැදිලිද නැද්ද? එතකොට එහෙනම් ඔන්න ලිව්වා දැන් පියා විසින් දුටුගැමුණුට ප්‍රබල පසුබිම සකස් කළ දුන්. ඒ සකස් කරගත්ත පසුබිම දුටුගැමුණුගේ අදූරදර්ශී ක්‍රියාපලියට හමුවේදී විනාශ වී ගියා. තාතර ස්ත්‍රී ආභරණය මහාවංශ 24 වෙනි පරිච්ඡේදයේ දක්වන විදිහට ඒක ලියන. එතකොට ව්‍යාකූල දේශපාලනික තත්ත්වයක් නිර්මාණය කරගත්ත දුටුගැමුණු. ඒ අනුව පැහැදිලි වෙනවා කාවන්තිස්ස රජු ජීවත්ව සිටියේදී රෝමන රාජ්‍ය සීමා වූයේ මහියංගන ආසන්න කච්චතිත්තේවත් කසාතොට. හැබැයි දුටුගැමුණු එළාරගේ හමුදාව සමග පළමු වරට ගැටුණායි කියලා කියන්නේ මහියංගනේ. ඒ අනුව පැහැදිලි වෙනවා මහියංගනේ සිට කාවන්තිස්සගේ මරණය සමග එළාර හමුදා කසාතොට සිට කාවන්තිස්සගේ මරණය සමග එළාරගේ හමුදාව මහියංගනේ දක්වා පැමිණ ඇති බව. එයන් ඉතිහාසඥයන් විශ්වාස කරනවා සහ මතපල කරනවා පියාට ස්ත්‍රී ආභරණයන් මේ ප්‍රතිඵලයක් ලෙස දීඝාභය කුමරු
කසාතුර සිට මයියංගනය දක්වා වූ ආරක්ෂක බලකොටුව එළාරට පවරා දී එළාරගේ පාර්ශවයට එක් වූ බව. එතකොට දුටුගැමුණු රජුරුවන්ට මතක තියාගන්න එයාගේ එක සහෝදරයෙක් අහිමි කරගෙන තමයි එයා යුද්ධයට යන්නේ. එසේම ඔහුගේ පිය රජු ඔහුගේ සොයුරා වූ සද්ධාතිස්සද දුටුගැමුණු රාජ්‍යත්වයට පත්වීමට දැඩි විරෝධතාවයක් ඉදිරිපත් කරයි. පැහැදිලිද? ඒ අනුව දුටුගැමුණු රජුගේ හරිද දුටුගැමුණු රජුගේ මකුල් ලැකා වූ කඩොල් ඇතුව හරි කඩොල් ඇතුව කාමන්තිස්ස සද්ධාතිස්ස විසින් දිගමඩුල්ලට රැගෙන ගොස් ඇත. ඇත්තම කතාව තමයි මේ කඩොල් ලතා වමනා කරන්නේ කඩොල් ලතා තමයි දුටුගැමුණු රජුරන්ගේ නිල රතය. පැහැදිලිද? ඒ කියන්නේ දුටුගැමුණු රජුරන්ට රුහුණේ අභිෂේක වෙන්න කඩොල් ලතා වමනා නෑ ළමයි. හැබැයි රුහුණේ සංචාරය කරන්න කඩොල් ලතා වමන. කඩොල් ලතා කියන්නේ මංගල හස්තියක්. එතකොට අන්න කඩොල් ඇතුව රැගෙන සද්ධාතිස්ස රෝහණයට ගොස් ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ පියා විසින් නිර්මාණය කරන ලද රාජ්‍ය දුටුගැමුණුගේ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත හමුවේ ව්‍යාකූල වීම සිදුව ඇති බව. කෙසේ වුවද මෙම අභියෝගය ජයගැනීමේ පුළුල් වගකීමක් දුටුගැමුණුට පැවති අතර ඒ අනුව දුටුගැමුණු මෙම අභියෝගය සඳහා අභියෝගය ජයග්‍රහණය කිරීම සඳහා සූදානම් වනු දැකිය හැකියි. නමුත් ඔහුට කිසිදු අවස්ථාවකදී කසාතොට දක්වා සිය රාජ්‍ය බලය සහයෝගයකින් ව්‍යාප්ත කර ගැනීමට නොහැකිව අතර ඔහු විසින් හරිද ඔහු විසින් කොහෙටද දිගමඩුල්ලට රැගෙන යන ලද කඩොල් ඇතුව යලි එවන ලෙස සද්ධාතිස්සට පණිවිඩය වුවද එයට ඇහුම්කන් නොදීමේ ප්‍රතිඵලයක් ලෙස සොයුරා සමග රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා ගැටුමකට මුහුණ පෑමට සිදුවනු දැකිය හැකියි. හරි සොයුරා සමග රාජ්‍යත්වය ලබා ගැනීම සඳහා ගැටුමකට මුහුණ පෑමට සිදුවනු දැකිය හැකියි. ඒ අනුව පළමු සරණෙන් දුටුගැමුණු පරාජයට පත් වූව දෙවන සරණ දුටුගැමුණු ජයග්‍රහණය කළ අතර දෙවන සරණ දුටුගැමුණු ජයග්‍රහණය කළ අතර පසුව භික්ෂූන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් රෝහණ රාජ්‍ය තුල සොයුරන් දෙදෙනා අතර සමගියක් ඇතිවනු දැකිය හැකියි. අන්න එහෙම ලියතේ. සමගියක් ඇතිවනු දැකිය හැකිය. එයින් පසුව පැවති ප්‍රබලතම අභියෝගය වූයේ එළාරගෙන ලංකාව බේරා ගැනීමේ අභියෝගය. මේක තේරුණාද නැද්ද? මේක මොනවාරි ගැටලු තියෙනවා නම් අහන්න ළමයි. මේක අලුත්ම කාරණයක් නේ. මොනවාක්ද මේක ගැටලු තියෙනවා නම් අහන්න. ගැටලු තියෙනවද? හරි මම හිතනවා ගැටලු නැතුව ඉදී කියලා. එහෙනම් මේක ලියන්නේ කොහොමද? මෙතන ලියනවා දැන් අර කලින් එක එහෙම ලියලා ඉවරලා රාජ්‍ය පාලනයට පත්වීමේදී දුටුගැමුණු සහ වළගම්බාට මුහුණ පෑමට සිදු වූ අභියෝග පිළිබඳව කතිකා කිරීමේදී පුළුල් නැත්නම් මෙහෙම ලියනවා වඩා හරි අනේ නෑ ඉන්දියාව කරන්න හැමෝම හරි මේ මේ ඉන්දියන් ඉතිහාසය ළමයි ඔන්ලයින් ක්ලාස් කරන්න නෑ මොකද යුරෝපේ ලංකා ඉතිහාසය දැන් ගොඩක්ම බලලා තින්නේ පුළුවන් වුණොත් එහෙම එක්සෑම් එක ලංකාවල ඕගොල්ලන්ට මම ඉන්දියන් ඉතිහාසය අන්තිම පාඩම් ටික කරලා දාන්න ඕන මොකද රයිට් මේ අද ප්‍රශ්න පාඩම් ප්‍රශ්න දිනවා නෑ රයිට් එතකොට මේ මතකන් දැනලා දැන් කියන්න කියපේ මේ මේක ලියන්න ඊට පස්සේ පාර ලියන්න මේ දෙදෙනාට පැමිණි අභියෝග වලට මුහුණ පෑම පිළිබඳව කතිකා කිරීමේදී රාජ්‍ය ප්‍රතිනිධි දෙදෙනාට මුහුණ පෑමට සිදු අභියෝග පිළිබඳව කතිකා කිරීමේදී වළගම්බහට පැමිණි අභියෝගයන්ට වඩා ප්‍රබල අභියෝගයකට දුටුගැමුණුට මුහුණ පෑමට සිදු වනු දැකිය හැකියි. ඒ අනුව දුටුගැමුණු විසින් දුටුගැමුණුට එළාර සමග සටන් කිරීමට සියලු පසුබිම කාමන්තිස්ස විසින් නිර්මාණය කළද පියාට ස්ත්‍රී ආභරණවා දුටුගැමුණු විසින් සිදු කළ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත හමුවේදී ඔහු විසින් පියා විසින් ආරම්භ කර ලබා දුන් රාජ්‍ය ව්‍යාකූල තත්ත්වයකට පත් කරගනු දැකිය හැකියි. ඒ අනුව මේ සිද්ධිය ලිව්වා. අහන්න මොකක්ද ප්‍රශ්න තියෙනවා? ප්‍රශ්නයක් මොකක්ද තියෙනවා නම් අහන්න. හරි හරි හරිද ව්‍යාකූල කරගන්න දෙකිය හැකියි. එහෙම ගෙල්ලිය කෙසේ වුවද දුටුගැමුණු ශ්‍රේෂ්ඨයෙකු වන්නේ ඔහු එම අභියෝගය ජයග්‍රහණය කිරීම නිසා. පැහැදිලිද? එම අභියෝගය ජයග්‍රහණය කිරීම නිසා. ඒකෙන් ලියන්න ඕන සද්ධාතිස්ස සමග යුද ගැටුම් දෙකකින් පසුව පැහැදිලිද භික්ෂූන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් සද්ධාතිස්ස රජු සමග සමගි සම්මුතියකට එළඹීමට දුටුගැමුණු කටයුතු කරයි.
එහිදී ඇතිවන ගැටුමෙන් පළමු සටනෙන් සද්ධාතිස්ස ජයග්‍රහණය කළද දෙවන සටනෙන් දුටුගැමුණු ජයග්‍රහණය කරනු දැකිය හැකි. ඒ අයුරට රෝහණ රාජ්‍ය තුළ එලාරට වෙහි සටන එතනින් එපිට ආරම්භ කිරීම සඳහා තම තත්ත්වය දුටුගැමුණු ස්ථාවර කරගනු දැකිය හැකි. පැහැදිලි. එහෙනම් ඔයාලට පැහැදිලි ඇති තාත්තා කොහොම පසුබිමක් හදලා දුන්නත් දුටුගැමුණුට ආයේ මුල සිට පටන් ගන්නට සිද්ධ වෙලා තියෙනවා. වලගම්බාටත් එහෙමම තමයි. කෙසේ වුවද වලගම්බාගේ තත්ත්වය මේට ආත්පසින්ම වෙනස් වෙයි. පැහැදිලිද? ඔහු තම ජීවිතය රැකගනිමින් කල්ලාරණාග රජුගේ බිසව සහ දරුවන් දෙදෙනාද පරිස්සම් කරගනිමින් මහරට්ටකට එරෙහිව සටනට සූදානම්ව රාජ්‍ය පාලනය බලය ලබාගනු දැකිය හැකි. කෙසේ වුවද ඔහුට රජකල හැකි වූයේ කෙටි දිනක් පමණි. වලගම්බා රජ කරන්න පුළුවන් වෙන්නේ කෙටි දිනක් විතරයි. පැහැදිලිද? ඒ කියන්නේ වලගම්බ දැන් ඔන්න දුටුගැමුණු ওই විදියට රුහුණේ රාජ්‍යත්වයට පත් වෙනවා. එතකොට එයාගේ සහෝදරයන්ගේ අභියෝග සහෝදරයෝ දෙදෙනෙක්. එක්කෙනෙක් ගිහින් ලෙලාරට එකතු වුණා. අනෙක් සහෝදරයා කඩොල්ලට අරගෙන ගියා. පස්සේ භික්ෂුන් වහන්සේලා මැදිහත් වෙලා, හරිද? භික්ෂුන් වහන්සේ මැදිහත් වෙලා ඒ සහෝදරයෝ දෙදෙනා අතර සමගි සන්ධානයක් ඇති කළා. ඒ ටිකාරිනේ. දැන් ඊළඟට කවුද? වලගම්බ. වලගම්බ රජුට පැමිණි අභියෝග මේට ආත්පසින්ම වෙනස් වෙයි. ඒ අනුව මහරට්ටක සෙනවියා මරා රාජ්‍ය බලය ලබාගත් වලගම්බ. හරිද? දැන් කලින් එක අපි කියවන කල්ලාණාග රජුගේ විසව කල්ලාණාග රජුව මැරුවා මහරට්ටක. ඒ මැරුවට පස්සේ වලගම්බ රජුගන්ට පැමිණි අභියෝගය තමයි කල්ලාරනාග රජුගේ බිසවයි දරු දෙදෙනාවයි තමාගේ ජීවිතය පරිස්සම් කරන. කොමුණ සවුත් සායන් සේනා සංවිධානය කරගෙන ගිහලා මහරට්ටක වලගම්බ ඝාතනය. මහරට්ටක මරා රාජ්‍යත්වයට පත් වූ වලගම්බ රජුට එක්පසෙකින් නකුලගම තීය බමුණාගේ කැරැල්ලටද අනෙක් පසින් සද්ද්‍රවිඩ ආක්‍රමණයටද මුහුණ පෑමට සිදුවනු දැකිය හැකියි. එක පැත්තකින් සද්ද්‍රවිඩ යනවා, අනෙක් පැත්තෙන් නකුලගම තීය බමුණාගේ ආක්‍රමණය එල්ලෙනවා. වලගම්බා රජු මේ අවස්ථා දෙකටම එකවර මුහුණ දුන් අතර මේක සඳහන් කරනවා. මොකද වංශත්ත ප්‍රකාශනයේ වලගම්බා මේ අභියෝග දෙකටම එකවර මුහුණ දීම කොහොමද කියන්නේ? වංශත්ත ප්‍රකාශනය ඒක කොහොමද කියන්නේ? සතුරෙකුගෙන් සතුරෙකු නැසීමේ උපක්‍රමය වලගම්බා පාවිච්චි කරලා තියෙනවා. පැහැදිලිද? සතුරෙකුගෙන් සතුරෙකු නැසීමේ උපක්‍රමය වලගම්බා පාවිච්චි කරලා තියෙනවා. කෙසේ වුවත් එයාම වලගම්බා කියනවා තිය බමුණට උඹ ගිහිලා ද්‍රවිඩියෝත් එක්ක හැප්පියන්, හැප්පුණාට පස්සේ මම උඹට රාජ්‍යත්වය දෙන්නම්. ඒ අනුව තිය බමුණා මොකක් කරාද? තිය බමුණා ද්‍රවිඩයන් සමග ගැටිලා ඔහු විනාශ වුණාය කියලා මහාවංශයේ කරුණු සඳහන් කරනවා. තිය බමුණා ද්‍රවිඩියෝත් එක්ක ගැටුණා, ගැටිලා විනාශ වුණාය කියලා මහාවංශයේ සඳහන් කරනවා. හැබැයි රෝහණ අටුවා ග්‍රන්ථ පරීක්ෂා කරද්දී පැහැදිලි වෙනවා වලගම්බා රජරට රජ කරද්දී සෝරි ද්‍රවිඩයන් මේ ද්‍රවිඩියෝ 7 දෙනා රජරට රජ කරද්දී පහක් ඉන්නේ 7ක් නෙමෙයි ඒ ද්‍රවිඩියෝ 5 දෙනා රජරට රජ කරද්දී තීය බමුණා රුහුණේ රජ කළා දිනවා කියන්නේ. පැහැදිලිද? තීය බමුණා රුහුණේ රජ කළා දිනවා කියන්නේ පැහැදිලිද? ඒ අනුව වලගම්බාගේ මේ උපක්‍රමය සාර්ථක වුණා කියලා මහාවංශයේ කිව්වට ඒක සාර්ථක වෙලා නැහැ. ආගේ අවස්ථාවේදී වලගම්බා සතුරන් සමග ගැටුනේ කොහෙද? ගැටෙන්නේ කොහෙද? වලගම්බා සතුරන් සමග ගැටුනේ කොහෙද? ළමයි ගැටෙන්නේ කොහෙද? පාමංජ දක්වන විදියට කොළඹ හාලකයි
කොළොම්බහාලක කියන ස්ථානයේදී වළගම්බා සතුන් සමග ගැටුණා කියලා සඳහන් කරලා තියෙනවා. කොමුණත් ඒ අවස්ථාවේදී පරාජයට පත් වූ වළගම්බා පලා යන විට තමයි ගිරිනිගණ්ඨයා කෑ ගසනවා මහා කළු සිංහලයා පලා යන බව කියමින්. ඒ අවස්ථාවේ රථයේ බර වැඩි බව තේරුම් ගත් සෝමාදේවිය වීරසිංහල කතක් මේ රථයෙන් බිමට පැණි බව. ඒ අනුව පලා යාම පහසු වළගම්බා පලා ගොස් මලය කඳුකරයට පලා ගිය බවත් ඉතිහාස කෘතිවල සඳහන් කරයි. පැහැදිලිද? ඒ අනුව පැහැදිලි වන්නේ වළගම්බා අපහසුවෙන් ලබාගත් රාජ්‍ය ඔහුට ස්ථාවර කර පාලනය කළගත හැකි වූයේ කෙටි කලක් පමණක් බව. ඔහුට යළි නව අභියෝගයක් එල්ල වූ අතර ඒ අනුව ඔහුට පලාගොස් මුල සිට සියල්ල යළි සංවිධානය කිරීමට සිදුවනු දැකිය හැකි. ආන් එහෙම ඒක ලියන්න. එහෙනම් මේක ලියන්න මොකද්ද? මහරට්ටක ඝාතනය කර රාජ්‍යත්තර පත් වූ වළගම්බාට රාජ්‍ය පාලකයා ලෙස කටයුතු කිරීමට හැකි වූයේ කෙටි කලක් පමණි. එයට හේතුව ඒ අවස්ථාවේදී ආක්‍රමණ දෙකකට වළගම්බාට එකවර මුහුණ පෑමට සිදුවීම. ඒ අනුව මාතර වරායෙන් පැමිණි සද්‍රවිඩ ආක්‍රමණයටත් රුහුණේ නකුල ගමින් පැමිණි තීය බමුණාගේ කැරල්ලටත් වළගම්බාට මුහුණ පෑමට සිදු වූ අතර ඒ අවස්ථාවේදී වළගම්බා නීතිමාහිරට කටයුතු කළ බව මහාවංශය සඳහන් කරයි. කෙසේ වුවත් එහි අර්ථය සඳහන් කරන මහාවංශ ටීකාව වන වංසත්තප්පකාසිනිය සඳහන් කරන්නේ එහි අර්ථය තල්පතකින් තල්පතක් සිඳීම හෙවත් සතුරෙකුගෙන් සතුරෙකු නැසීම යන්න. ඒ අනුව තීය බමුණාට ද්‍රවිඩයන් සමග ගැටෙන ලෙසත් ජයග්‍රහණය කළ හොත් රාජ්‍යත්වය ලබා දෙන බවටත් වළගම්බා ප්‍රකාශ කළද එය ප්‍රකාශ කළ අතර එය පිළිගත් තීය බ්‍රාහ්මණයා ද්‍රවිඩයන් සමග ගැටුණු බව මහාවංශය කියයි. කෙසේ වුවත් මෙම කරුණ ඉතිහාසඥයන් ප්‍රතික්ෂේප කරනුයේ ද්‍රවිඩයන් රජරට රාජ්‍ය පාලකයන් ලෙස කටයුතු කරන විට තීය බමුණා රුහුණේ පාලකයා ලෙස කටයුතු කළ බව රෝහණ අට්ටකතා කෘතිවල සඳහන් කිරීම නිසාය. කොළඹ හාලකයේදී ද්‍රවිඩයන් සමග ගැටුණු වළගම්බා පලා යන අතර රථය බර වැඩිවීම නිසා වළගම්බා ද්‍රවිඩයන්ට හසුවීමට යන්නේ ගිරිනම් නිගණ්ඨයා විසින් මහා කළු සිංහලයා පලා යන බව ඔව් නීතිමා කියලා කියනது හරි නීතිමා කියනවා නීතිමා කියලා කියනවා හරි මේ ද්‍රවිඩයන් මේ පලා යන විට මහා කළු සිංහලයා පලා යන බව කියමින් උසුළු විසුළු කිරීම නිසා බව සඳහන් කරන මහා වංශයේ දක්වන අතර ඒ අවස්ථාවේදී සෝමාදේවිය රතයෙන් පැන වළගම්බාට පලා යාම පහසු කරව පැහැදිලිද? පාත්‍ර ධාතුවද රැගෙන රතයෙන් බිමට පන් බට සෝමාදේවිය එක් ද්‍රවිඩයෙකු පැහැරගත් අතර තවත් ද්‍රවිඩයෙකු පාත්‍ර ධාතුව පැහැරගත් බව සඳහන් කරයි. පැහැදිලිද? ලද අවසරයෙන් වළගම්බා මලය කඳුකරයට පලා ගොස් පැහැදිලිද? පලා ගොස් මොන සීව ළඟද හිටියේ? මොන සීව ළඟද? තනසීවනේ. හරියට හරි. තනසීව. ඒකේ ලියන නයන්න මොන නයන්නද? මේකද හරි? මේ පළවෙනියෙන් ලියන එකද හරි? දෙවෙනියෙන් ලියන එකද හරි? දෙවෙනියෙන්. දෙවෙනිය එක. හරිද? දැන් මේ පළවෙනි එක කියන තන මොකද්ද? තන කොළ වලට කියන්නේ පළවෙනි එකද දෙවෙනි එකද? තන කොළ. පළවෙනි එකෙන් කියන්නේ තන කොළ. තන කොළ. ඔව්. හරියට හරි. දෙවෙනි එක තමයි එන්නේ. ඒකට හේතුව තමයි එහෙනම් අපිට විශ්වාස කරන්න හැකි මේ සිව කියන එක. තීයමුණාගේ කැරල්ල ඇති වුණේ වළගම්බා රාජ්‍යත්වපති මාස 5කට පසුව කියලා. ඔව්. තීයමුණාගේ කැරල්ල තියෙන වළගම්බා රාජ්‍යත්වපති කෙටි කලකින් කියලා කිව්වේ ඒකයි. මොකද ඔය අභියෝග දෙකම වළගම්බා එක අවස්ථාවෙම මුහුණ දුන්නේ. පැහැදිලිද? ඔගොල්ලෝ ලියන්න ගැටලුවක් නැහැ මාස 5කට පස්සේ එහෙම කියලා ලියන්න හොඳේ. තීය බමුණාගේ කැරල වළගම්බා රාජ්‍යත්වපති මාස 5කට පසු ඇති වන අතර ද්‍රවිඩයන්ගේ ආක්‍රමණයද ඒ සමගෙ පැමිණි. ඒක ගැටලුවක් නැහැ. හරිද? එතකොට තනසීව කිව්වට පස්සේ මේක ලියන්න එපා. එහෙමනොත් එහෙම තනකොළ සීව වෙනවා. උගේ තනකොළ නෙමෙයි උගේ කියන්නේ ඇත්තම කතාව තමයි ස්ත්‍රියක ගේමෙන් පයෝදර තිබුණා. ඒක නිසා තමයි උන්ට තනසීව කියලා කියන්නේ. එතකොට මේ නයන් ලියන්න. හරිද? තනකොළ සීව කියන්න එපා. ඒක වැරදි. හරිද? තනසීව නම් ප්‍රධානී කියද්දී සංගවි කටයුතු කරයි. මේ අනුව පැහැදිලි වන්නේ දුටු ගැමුණු රුහුණේ රාජ්‍යත්වයට පත් සිය රාජ්‍ය ස්ථාවර කර ගැනීමට කටයුතු කළද ආක්‍රමණිකයෙකුට එරෙහිව නැත්නම් මේව ලියනවා සේනාපතිවරයෙකුට එරෙහිව සටන් කොට රාජ්‍ය බලය පැහැරගත්තද වළගම්බාට
සිය රාජ්‍ය ස්ථාවර කර ගැනීමට නොහැකි වූ බවයි. ඒ අනුව දුටු ගැමුණුට පැමිණි අභියෝගයට වඩා ප්‍රබල අභියෝගයක් වළගම්බා රජුට පැමිණි බව මේ අනුව පැහැදිලි වේ කියලා අන්න එතනදී වළගම්බා ශ්‍රේෂ්ඨයි කියලා ලියනවා. පැහැදිලි කිව්වද? මේක මම ආයි අද රෑට YouTube අද රෑට හරි හෙට උදේට මේක මම ආයි YouTube එකට දානවා. දාලා මම ලින්ක් එකක් දාන්නම්. දැන් උඹලා සමහරලාට ඉන්නවනේ ටියුබ් ලයිට් ඇත්තම කතාව ඒක කියන අර ස්පීඩ් අල්ල ගන්න අමාරුයි. ස්ලෝ කරනවා නම් අල්ල ගන්න ලේසි. ඒගොල්ලෝ මේක දෙපාරක් හරි බලන්න. බලලා මේක කොහොම හරි ගොඩ දාගන්න. මම මේ කියලා දෙන එකෙන් ඔයගොල්ලෝ සටහන ඕනනම් ගහගන්න. හරිද? දැන් සටහන එහෙම ගහලා මේව කරන්න වෙලාවක් නැහැ. මොකද පැයක් තව බොහොම කෙටි කාලයක් ඇතුළත මේක අවසන් කරන්න. ඒක නිසා එම අභියෝග පැමිණෙන්නේ දැකිය හැකියි. හරිද? ඊට පස්සේ ලියනවා. දැන් එපා රොන්න දැන් ඔන්න දැන් එහෙනම් ඒ දෙන්නට ආපු අභියෝග දෙක. එහෙනම් දුටු ගැමුණු රජු තමන්ට පැමිණි අභියෝග, රාජ්‍යත්වයටපත් වීමෙන් අනතුරු ඔහුට පැමිණි අභියෝගය වූ ස්ථාවර කරගත්තා. හැබැයි වළගම්බා රාජ්‍යත්වයටපත් වුණාට පස්සේ යාට පැමිණි අභියෝගයට ස්ථාවර කරගන්න බැරි වුණා ළමයි. එහෙනම් වළගම්බා පේ. හරිද? වළගම්බාට ස්ථාවර කරගන්න බැරි වුණා. වළගම්බා පැනලා ගියා. මේක තේරුණාද? මොනවා හරි ගැටලු තියෙනවද? හරි හරි, වළගම්බාට ස්ථාවර කරගන්න බැරි වෙලා වළගම්බ පැනලා ගියා. දැන් ඊළඟට එපාරායොන් ලියද හැකි. ඊට පස්සේ එපා ලියද හැකි. දුටු ගැමුණු රජු එලෙස තම රාජ්‍ය ස්ථාවර කර ගැනීමෙන් අනතුරුව ඔහුට පැවිටියේ මොකද්ද? එලාරගෙන් ලංකාව බේරා ගැනීමේ අභියෝගය. හරි, එලාරගෙන් ලංකාව බේරා ගැනීමේ අභියෝගය. එතකොට දුටු ගැමුණු දැන් එලාරගෙන් ලංකාව බේරා ගැනීම, ඒ අනුව දුටු ගැමුණු රජුරුවන්ගේ හමුදාවට අවශ්‍ය කරන ආර්ථික ශක්තිය දුන්න කවුද? සද්ධාතිස්ස විසින් ලබා දුන්න. මේක මම විශේෂ කරලා ලියන්න හේතුවක් තියෙනවා. මම ඒක කියන්න ඊළඟට. එලාර සමග සටනට දුටු ගැමුණුට අවශ්‍ය කරන ආර්ථික ශක්තිය සද්ධාතිස්ස විසින් ලබා දෙනු දෙකිය හැකියි. ඒ අනුව මහියංගනයේදී එලාරගේ හමුදා සමග පළමු වරට ගැටෙන දුටු ගැමුණු රජු මහියංගනයේදී එලාරගේ හමුදා සමග පළමු වරට ගැටෙන දුටු ගැමුණු රජු මාස 4ක කාලයක් මහියංගනයේ නැවතී සිටින දැකිය හැකි. තම අරමුණ බුදුදහම නගා සිටුවීම බව, යුද්ධයට පිටත් වීමට පූර්වයේ පා දුටු ගැමුණු ප්‍රකාශ කළ බව මහාවංශ කතුවරයා පහත පරිදි සඳහන් කරයි කියලා ලියනවා. මොකද මාගේ මේ ව්‍යායාමයේ හුදෙක් රජසෙප පිණිසම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහාම වන්නේ. එලාර නම් රජු දැහැමි පාලකෙකු බව මහාවංශ කතුවරයා සඳහන් කරන අතර ඔහු එලෙස දැහැමිවද බුදුදහමට ඔහුගේ නිසි තැනක් නොලැබෙන බව ප්‍රකාශ කරන මහාවංශ කතුවරයා දුටු ගැමුණු රජුගේ මෙම යුද්ධයේ ප්‍රධානතම අරමුණ වූයේ බුදුදහමට නිසි තැන ලබා දීම බව ඒත්තු ගන්වයි. එහෙම කියලා ලියනවා. ඊට පස්සේ පාර ලියනවා මොකද්ද? ඊට පස්සේ පාර ලියනවා මේ අයුරට මහා මේ මහියංගනේ මාස 4ක් නැවතී සිටි දුටු ගැමුණු, ඒ කියන්නේ මහියංගනේ මාස 4ක් නැවතී සිටි දුටු ගැමුණු මහියංගන ස්තූපය විශාල කොට ඉදි කරනු දැකිය හැකි. එයින් පසු එලාරගේ බලකොටු එකිනෙක මාස 4ක් ඉකුත්ව ගිය පසු එලාරගේ බලකොටු එකිනෙක යටත් කර ගැනීමට දුටු ගැමුණු කටයුතු කරයි. පැහැදිලිද? එම සටන්වලදී ඔහුට දසමහා යෝධයන් ප්‍රධාන සේනාවේ භික්ෂූන් වහන්සේලාගේද මනා පිටු බලයක් ලැබුණු බව මහාවංශ කතුවරයා සඳහන් කරන අතර, හරිද? ඊට පස්සේ එතන ලියන මොකද්ද? මහියංගනය. ඊට පස්සේ පාර ලියනවා ගිරිනීල, දඹුන්නරුව. ඊට පස්සේ පාර සද්බෑකෝට්ටේ. ඊට පස්සේ පාර මහේල් නගර, කච්චතිත්ත වැනි මහවැලිගඟින් මෙපිට පැවති එලාරගේ බලකොටු එකිනෙක යටත් කරගන්නා දුටු ගැමුණු අවසානයේදී විජිතපුර බලකොටුවේදී සිදු කළ මහා සංග්‍රාමයකින් අනතුරුව එලාරගේ හමුදාව පරාජය කොට විජිතපුර බලකොටුවද ජයග්‍රහණය කරනු දැකිය හැකියි. එතනින් නික්මන දුටු ගැමුණු කුලත්ත වාපිය හෙවත් කලත්තෑව ආසන්නයි. හරි, එතකොට ඔන්න දැන් මයිම් ගැන අල්ලගත්ත පාර දෙක මොනවද? ඊට පස්සේ මොන දඹුල්නරුව, ගිරිනීල, සත්බෑකෝට්ටේ. හරි, සත්බෑකෝට්ටේ
ඊට පස්සේ මහේල නගර, කසාතොට, ඒව තරණය කරගෙන ගිහිල්ලි වෙලා ඊට පස්සේ එනවා කොහෙටද? එපාරෙනවා විජිතපුර. මාස හතරක කාලයක් විජිතපුරයත් අල්ලගෙන යටත් කරගෙන ඉඳලා ඉවරලා එතනින් යනවා විජිතපුරේ බලකොටුව ජයග්‍රහණය කළ අවසානයේදී යන කොහෙටද? කුලත්තවාපි. කුලත්තවාපි එවත් කලත්තෑව කියලා කියන කලත්තෑව ආසන්නයේ කඳ උරු බැඳ ගනි. කුලත්තවාපියක් කලත්තෑව ආසන්නයේ කඳ උරු බැඳ ගනි. ඒ අවස්ථාවේදී ආධාරක සේනා ලැබෙනතුරු සටන ප්‍රමාද කිරීමට එලාර කැමැතිවද? දීඝජන්තු නම් එලාරගේ ප්‍රධාන සේනාපතියාගේ නියමය පරිදි බල්ලුකගේ ආධාරක හමුදා ලැබීමට පූර්වයේ මොකක් කරාද? පූර්වයේ යුද්ධයට යෑමට මේ එල මේ මේ බල්ලුකගේ ආධාරක ලැබීමට පූර්වයේ පෙර යුද කිරීමට එලාරගේ හමුදාව තීරණය කළ අතර ඒ අනුව ඔවුන් අතර ප්‍රබල සටනක් ඇති වූවා මහා වංශය අතිශෝක්ති සාගත විස්තරාත්මකව දක්වයි. ඒව ලියන්න යන්න එපා, මොකද දැන් වළගම් බාගෙන ලියන්න දිනවා. පැහැදිලිද? ඒක නිසා දුටු ගැමුණු ගැන වෙනම ලියන්න ආවොත් එimhe බුදු අම්මේ ඕගොල්ලෝගේ තියෙන මහා කරුණු දාමයන්, ඊට පස්සේ සදලා දීලා තියෙන විවිධාකාර නෝට් වලින් තියෙන එක එක කරුණු, ඊට පස්සේ සංසන්දනාත්මක දෙතිස් බලකොටු නිර්මාණය කිරීම, ඊට පස්සේ වල කිහිරිලීයෙන් විහාර මහාදේවියගේ උපදෙස් මත කිහිරිලීයෙන් දුටු ගැමුණුගේ පිළිරු 32ක් ඒ දෙතිස් බලකොටු වල නිර්මාණය කිරීම, අවසාන බලකොටුවේ දුටු ගැමුණු රජුරෝ සුරණිමල යෝධයාගේ ආරක්ෂාව ලැබමින් එහි රැඳී සිටීම, අහසට එක තනි මේ කරණමකින් අහසට නැගුණු දීඝජන්තු යෝධයා බලකොටු 32ක් ගිනිබත් කරමින් පහර දෙමින් පැමිණ අවසාන බලකොටුවේදී දුටු ගැමුණු ඝාතනය කිරීමට ගොස් සුරණිමලාපින් මැරුම් කෑම. ඒව ලියන්න ගැටලුවක් නැහැ. හැබැයි දැන් ලියන්න වෙලාවක් නැහැ. මොකද හේතුව බං සංසන්දනයක් තියෙන්නේ. ඒක නිසා ඉස්සරහට දිනවා කවුරු ගැන ලියන්නද? වලගම්බා ගැන ලියන්න. හරිද? එතකොට වලගම්බාත් ගැන ලියන්න වෙන නිසා සංසන්දනය කරනකොට මෙච්චර ගොඩක් ලියන්න වෙන්නේ නැහැ. ඒකින් ඉඳලා ඔයගොල්ලෝ තනි සටහනක් විදියට ලියනවා ලියන්න. මං හිතන්නේ YouTube එකට දාලා ඒක ඕනම් බලන්න. හරි? කලත් යාමසන්නේ කඳුළු බැලගත් අවසානයේදී එලාරගේ හමුදාව පරාජිතපත් කළ දුටුගැමුණු රජරට ජයග්‍රහණය කරා. ඒ අනුව 44 වසර පැවති එලාරගේ ආක්‍රමණය ලංකාව බේරා ගැනීම වල දුටුගැමුණු කටයුතු කළේ ඔහුට ලැබුණු දහසක් සහයෝගය මැද්දේ. දැන් ඊළඟට අලුත් පරිච්ඡේදයකට යන වළගම්බා ගැන. කෙසේ වුවත් වළගම්බා රජුගේ තත්ත්වය එයට සාපේක්ෂව බෙහෙවින් සෝචනීය විය. පැහැදිලිද? ආක්‍රමණිකයන් එක්කා මෙහෙම ලියනවා. මොකද එතන ලියන මේ දැන් අතන නවතපු දැනෙන්න පටන් ගන්න. තන සීවරට වෙත පලා යෑමට පෙර සෝමාදේවිය රතෙන් බිමට බට තනදී එක් ආක්‍රමණිකයෙකු සෝමාදේවිය සහ පාත් අනෙක් ආක්‍රමණිකයා පාත්‍ර ධාතුරගෙන ලංකාවෙන් ගිය බව දක්වන අතර ඉතිරි පස් දෙනා වූ පුලහත්ත බාහිය පණයමාර පිළියමාර දාටි. ඔන්නයි පුලහත්ත බාහිය පණයමාර පිළියමාර දාටි. පුලහත්ත බාහිය පණයමාර පිළියමාර දාටිය කුලහත්ත බාහිය පණේමාර පිළිමාර දාටිය නම් ආක්‍රමණිකයන් අනුරාධපුරයේ රජ කරනු දැකිය හැකිය. කෙසේ වුවද අහිමි වී ගිය රාජ්‍ය නැතිව, නැත්නම් ලබාගත් රාජ්‍යද නැතිව, අපහසුවෙන් ලබාගත් රාජ්‍යද නැතිව පලා ගිය වළගම්බා තන සීව යටතේද අප්‍රකටව වාසය කළ අතර තමා රජු බව තන සීවටද නොපැවසූ බව සඳහන් වේ. පැහැදිලිද? ඒ කියන්නේ වළගම්බා රජුරෝ සැඟවී හිටියා. ආන් එතන ලියන්න ඒ අයුරට වළගම්බා සැඟවී සිටි කාල පරිච්ඡේදය වසර 12කි. වසර 12කි. අවුරුදු 12ක් වළගම්බා හැංගිලා හිටියා. වසර 12ක්. කෙසේ වුවද අවසානයේදී අන්තිමට තනසීවගේ බිරිඳ සහ වළගම්බාගේ බිරිඳ ලෙස සිටි කල්ලාටනාග රජුගේ බිසව අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් පැහැදිලිද? තනසීවව වළගම්බා රජුගේ පුතු අතින් ඝාතනයට ලක්විය. වළගම්බාගේ පුතු අතින් තනසීවව ඝාතනයට ලක්විය. මේ අවස්ථාවේදී හරිද? ඝාතනයට ලක්විය. මේ අවස්ථාවේදී තනසීවගේ ගමේ ජනපද වාසීන්, ඒ කියන්නේ තනසීව කියන ගම් නායකයෙක්, ඒ ගමේ මිනිස්සු වළගම්බාට එරෙහිව පැමිණෙන විට තමා කවුරුන්ද යන්න ප්‍රකාශ කිරීමට වළගම්බාට සිදුවි.
තමා කවරෙකු දෙයන්න ඔවුන්ට ප්‍රකාශ කිරීමට වළගම්බාට සිදුවිය. ඒ අනුව සැඟවී සිටි වළගම්බා රජු නිරාවරණය වනු දැකිය හැකි. කෙසේ වුවත් එයින් පසුව පැහැදිලිද? වළගම්බා රජු සේනා සංවිධානය කිරීමට වසර 12කට පසුව රුහුණට පැමිණෙනු දැකිය හැකි. වසර 12කට පස්සේ වළගම්බා රුහුණට එන. ඔක තේරුණාද ළමයි නැද්ද? මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. හරි. රුහුණට පැමිණෙනු දැකිය හැකි. මොකද ගැටලු තියෙනවද? හරි. right. රුහුණට පැමිණෙනු දැකිය හැකි. ඊට පස්සේ පාර දැන් ඔන්න ඊට පස්සේ පාර දැන් රුහුණට ආව වළගම්බා. දැන් අන්න එතනදි ලියන්න. දුටු ගැමුණු රජුගේ සටන් ව්‍යාපාරයට සද්ධාතිස්ස විසින් විශාල අනුග්‍රාහකත්වයක් දැක්වුවද? දැන් දුටු ගැමුණු රජුලගේ සටන් ව්‍යාපාරයට සද්ධාතිස්ස අනුග්‍රහයක් දක්වනවනේ. අනුග්‍රහයක් දැක්වුවද වළගම්බා රජුගේ සටන් ව්‍යාපාරය සඳහා ආර්ථික අතින් සංවිධානාත්මක මේ සහයෝගයක් දීමට කිසිවෙකු ඉදිරිපත් නොවී. පැහැදිලිද? ඒ වෙනුවට මහා විශාල සාගතයකින් වළගම්බා රජු සැඟව සිටි කාලයේදී රෝහණය වෙලාගත් බව මහා වංශය සඳහන් කරයි. බ්‍රාහ්මණ තිස්සේවත් බැමිණිතියා සාගතය යනුවෙන් සඳහන් කරන මෙම සාගතයේ හේතුවෙන් වළගම්බා රජුගේ සටන් ව්‍යාපාරය වසර 12ක් ආපස්සට ගිය බව මහා වංශ කතුවරයා සඳහන් කරයි. පැහැදිලිද? ඒ කියන්නේ දුටු ගැමුණුට සද්ධාතිස්ස ආර්ථිකතින් ශක්තියක් දුන්නට වළගම්බට එහෙම කරන්න උනේ නැහැ. ඇත්තම කතා තමයි වළගම්බා රජුගන්ට සිද්ධ උනේ ස්වභාව ධර්මයේ විසින් එයාට දුන්න බැමිණිතියා සාගතයකට මුහුණ දෙන්න. පැහැදිලිද? අන්න ඒක ලියන්න. කෙසේ වුවද බොහෝ අපහසුවෙන් සේනා සංවිධානය කළගත් වළගම්බා රජුට උදව් වීමට සිටියේ කුපික්කල තිස්ස මහරහතන් වහන්සේ සහ සේනාපතිවරු 7 දෙනෙක් පමණි. පැහැදිලිද? දුටු ගැමුණු රජුට දසමහායෝධයන්ගේ සහය ලැබුණාක් මෙන් වළගම්බා රජුටද සේනාපතීන් 7 දෙනෙකුගේ සහය ලැබුණු බව සඳහන් කරයි. කෙසේ වුවද දෙසෝයුරන් අතර ඇති වූ යුද්ධයේදී පමණ වළගම් දුටු ගැමුණු රජුගේ සහයෝගයට හෝ සද්ධාතිස්ස රජුගේ සහයෝගයට දසමහායෝධයන් ඉදිරිපත් නොවුවද අනෙක් සෑම අවස්ථාවකම ඔවුන් දුටු ගැමුණුව අතහැර නොයා දුටු ගැමුණුව අතහැරලා දාන්නේ නැතුව අතහැර නොයා දුටු ගැමුණු රජු සමගින් අවසානය දක්වා පැමිණෙනු දැකිය හැකියි. ඒ කියන්නේ යුද්ධ කරපු සීමාවෙම ඒ සේනාපතිවරු 10 දෙනා දසමහායුදේ දුටු ගැමුණුත් එක්ක ආව පස්සෙන්. නමුත් වළගම්බාගේ තත්ත්වය එසේ නොවී. පැහැදිලිද? වළගම්බාගේ තත්ත්වය එසේ නොවී. එතනදි ලියන්න මෙන්න මේ කාරණය. සිතුල් පව්ව ආකාශ චේතිය නිර්මාණය කිරීමේදී. හරිද? සිතුල් පව්ව ආකාශ චේතිය නිර්මාණය කිරීමේදී. ඔය කතාව දන්නවද ළමයි? මොකද්ද ඇමතිවරයාගේ නම? ආකාශ චේතිය නිර්මාණය කිරීමේදී වළගම්බාගේ අතින් මියගිය ඇමතිවරයාගේ නම මොකද්ද? පුළුවන් නම් කියන්න. ඇත්තට පැය දෙකකින් බෑ ඉතින් මේ වෙන සංසන්දනයක් ඈ මේ කරන් ලියව ලියව කරවන්න ඕන. හරිද? එහෙම කරන් නෝකලා මේක බල බල ඇයි නැහැ. හරි හරි. කපිසිස ඔව් කපිසිස පුතේ. හරියට හරි. හරිද? කපිසිස නම් මහත්වරයා වළගම්බාති ඝාතනය ලක්ෂණ අතර ඒ අවස්ථාවේදී අනෙකුත් අමාත්‍යවරු 6 දෙනා වළගම්බා අතහැර පලා යනු දැකිය හැකි. කෙසේ වුවද පසුව කුපික්කල මහා තිස්ස මහරහතන් වහන්සේගේ මැදිහත් වීම වළගම්බා රජු සමග මේ අමාත්‍යවරු සහයෝගය ඇති කරගනු දැකිය හැකි. ඉන් පසුව රෝහණයේ සිට සේනා සංවිධානය කරගත් වළගම්බා රජු වසර 14කට පසුව ආක්‍රමණිකයන්ගෙන් ලංකාව බේරාගෙන දෙවනවර රජරට රාජ්‍යත්වයට පත්වනු දැකිය හැකි. කෙසේ වුවද වළගම්බා රජරට රාජ්‍යත්වයට පත්වීමෙන් අනතුරුව ඔහුට ප්‍රබල දේශපාලනික අභියෝගයක් එල්ලවනු දැකිය නොහැකි. පැහැදිලිද? එයා රජරට රාජ්‍යත්වයට පත්වීමේදී යාට අභියෝගයක් ආව පළවෙනිවර
දෙවනිව රාජ්‍යත්ව පත් වුණාට පස්සේ එයාට අභියෝගයක් ආවේ නැහැ. කෙසේ නමුත් දුටු ගැමුණුගේ තත්ත්වය රහත් පසින් වෙනස් වුණා. දුටු ගැමුණු රජරට රාජ්‍යත්වයට පත් දින 7ක් ගත වූ තැන මාතර වරායෙන් බල්ලුක නම් ආක්‍රමණිකයෙක් රජරට ආක්‍රමණය කරනු දැකිය හැකියි. මාතර වරායෙන් බල්ලුක නම් ආක්‍රමණිකයෙකු රජරට ආක්‍රමණය කරනු දැකිය හැකියි. ඒ අනුව බල්ලුක ආක්‍රමණයට මුහුණ දීම සඳහා දුටුගැමුණු රජුද මාතර වරායට ගමන් ගත් අතර අවසානයේදී පසුබැසමින් පැමිණි කඩොල් ඇතු දකුණු වාසල ආසන්නයේදී හරිද ස්ථිරව නැවතී ඇති වූ සටනෙන් බල්ලුකව ඝාතනය කිරීමටද දුටුගැමුණු සමත් වේ. ඒ අනුව වළගම්බාට රජරට දෙවනිවර රාජ්‍යත්වයට පත් වූ පසුව අභියෝගයක් එල්ල නොවුවද දුටුගැමුණුට පළමුවර රජරට රාජ්‍යත්වයට පත් වීමෙන් අනතුරුව බල්ලුකගේ අභියෝගය එල්ල වී කෙසේ වුවත් මෙම අභියෝගය ජයග්‍රහණය කළ දුටුගැමුණුට එතනින් පසුව දේශපාලනික වශයෙන් ප්‍රබල අභියෝග කිසිවක් එල්ල නොවුණු දැකිය හැකියි. ඔක තේරුණාද? දැන් ඔය දෙන්නගේම දේශපාලනික කාර්ය සංසිද්ධිය අවසන්. දැන් මට කියන්න මොනවා හරි ඔය කරපු ටිකේ ගැටලුවක් තියෙනවද? ළමයි. ඕකේ. හරි. නිහඬතාවයෙන් පෙන්නන්නේ ගැටලුවක් නැති බව. රයිට්. ඊට පස්සේ ෆයිනලි යනකොට මොකද්ද ආගමික කාර්ය සංසිද්ධිය? හරිද? ආගමික කාර්ය සංසිද්ධිය. දැන් ඔන්න ආගමික කාර්ය සංසිද්ධිය ලියද්දී හරි ආගමික කාර්ය සංසිද්ධිය ආගමික කාර්ය සංසිද්ධිය ලියනකොට සර් හරි 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 මම ඒක දාන්නම් හොඳේ රයිට් ආගමික කාර්ය සංසිද්ධිය ලියනකොට ඒ කියන්නේ මේ දෙන්නාගේ ආගමික කාර්ය සංසිද්ධිය ලියනකොට ඔයගොල්ලෝ ලියන්න මෙන්න මෙහෙම ඔයාලා ලියන හැටි දුටු ගැමුණු රජුගේ දුටු ගැමුණු සහ වළගම්බා රජුගේ මොකද්ද දුටු ගැමුණු සහ වළගම්බා රජුගේ මෙම දුටුගැමුණු සහ වළගම්බා රජුගේ දේශපාලනික කාර්ය සංසිද්ධියේ ඉහත පරිදි දැක්වුවද හරිද දේශපාලනික කාර්ය සංසිද්ධියේ ඉහත පරිදි දැක්වුවද ඔවුන් දෙදෙනාගේ ආගමික කාර්ය සංසිද්ධිය ඔවුන් දෙදෙනාගේ ආගමික කාර්ය සංසිද්ධිය විමර්ශනයේ ලක් කළ යුතුයි නැත්නම් විමසිය යුතුයි එහෙම කියලා ලියලා ඊට පස්සේ ලියන්න ඒ අනුව දැන් ඉස්සර අපි කියන දුටුගැමුණු රජුගේ ආගමික කාර්ය සංසිද්ධිය ඒ අනුව දුටුගැමුණු රජුගේ ආගමික කාර්ය සංසිද්ධිය පිළිබඳව කීමේදී පළමුව මිරිස වැටිය දාගැබ නිර්මාණය කළේ රජර රාජ්‍යත්වයට පත්වීමෙන් අනතුරුව දැන් මහියංගනයේ ලිව්ව එක අපි කලින් ලිව්වනේ ඕනම් මේක ලියන්න මහියංගන ස්තූපය දුටුගැමුණු විසින් නිර්මාණය කරයි හරිද ඒක ලියමුකෝ මහියංගන ස්තූපය විශාල කොට ඉදිකිරීම දුටුගැමුණු විසින් මහියංගන ස්තූපය විශාල කොට ඉදිකිරීම ඊට අමතරව තව කරා මිරිස වැටිය ස්තූපය ඉදිකිරීම ඊට පස්සේ තව කරානමයි මහා විහාරික භික්ෂූන්ගේ පොහොයගය මොකද්ද පොහොයගය මහා විහාරික භික්ෂූන්ගේ පොහොයගය මොකද්ද ලෝවා මහා පාය ඔව් ලෝවා මහා ප්‍රාසාදය ඉදිකිරීම හතරවෙනි එක තමයි රුවන්වැලි මහා සෑය ඉදිකිරීම ඔය ටික ලියන්න රුවන්වැලි මහා සෑය ඉදිකිරීම සිදු කර ඇත වළගම්බා රජුගේ කාර්ය සංසිද්ධිය පිළිබඳ වළගම්බා රජුගේ ආගමික කාර්ය සංසිද්ධිය පිළිබඳ කීමේදී ප්‍රධාන වශයෙන් ඔහු ගිරිනිගණ්ඨයාගේ ආරාමයේ කඩලා ගිරිනිගණ්ඨ ආරාමයේ කඩා මොකද්ද අභයගිරි ඉදි කරා ඊට පස්සේ පාලි යන්න පුළුවන් දෙක ඊට පස්සේ මොකද මනිසෝමාරාම මනිසෝමාරාමය කියලා කියන ළමයි ලංකාරාමය ලංකාරාමයේ ඉදිකිරීම මනිසෝමාරාමයේවත් ලංකාරාමයේ ඉදිකිරීම හරි මනිසෝමාරාමයේවත් ලංකාරාමයේ ඉදිකිරීම ඊට අමතරව තුන්වැනි එක මාතලේ අලු විහාරයේදී අලු විහාරයේ මොකද්ද ත්‍රිපිටක ගන්ථාරූඪය ත්‍රිපිටක ගන්ථාරූඪය පෙන්වා දිය හැකි හරිද මෙන්න මෙහෙම ලියනවා ලියලා දැන් මේකේ වළගම් බාගෙ පැත්ත අපි තව චුට්ටක් දිග්ගසනවා පට්ට විදියට දිග්ගසනවා ඇයි දිග්ගසන්නේ මෙතන ලියලා අපි අවසන් කරනවා
දුටුගැමුණු ඇල්ලේ දුටුගැමුණු ඇල්ලේ කියන දුටුගැමුණු රජුගේ ආවිෂ්කාර සංසිද්ධිය පිළිබඳව කතිකාව කිරීමේදී ප්‍රධාන වශයෙන් ඔහු රජරට රාජ්‍යත්වයට පත්වීමට පූර්වයේ එළාර සමග සටන් කරමින් සිටියදී මහියංගන ස්තූපය නිර්මාණය කරනු දැකිය හැකිය. හරිද? මහියංගන දාගැබ ඉදි කරනු දැකිය හැකිය. ඉන් අනතුරුව රජරට රාජ්‍යත්වයට පත්වීමෙන් අනතුරුව මිරිසවැටි ස්තූපය ඉදි කළේ තමන්ගේ සදාතුක ජයකුන්තයෙන් නිදන් කොටය. එසේම මහාවිහාරික භික්ෂූන්ගේ පොහොයගේ වූ ලෝවා මහා ප්‍රාසාදය දුටුගැමුණු විසින් ඉදි කළ අතර පසු කාලීනව තේරවාද මහාවිහාරික සම්ප්‍රදායේ ප්‍රධානතම විහාරයක් ලෙස මහාවිහාරයට අයත් මහාථූපයවත් රුවන්වැලි මහාසෑය නැතිනම් ස්වර්ණමාලි මහාථූපය දුටුගැමුණු විසින් ඉදි කිරීම අතිශය උත්කෘෂ්ටවත් ලෙස මහාවංශය මේ කරුණු ඉදිරිපත් කරයි. හරිද? ඒ අයුරට බොහෝ පුණ්‍යවන්ත ක්‍රියාවන්හි නියැලුණු දුටුගැමුණු රජු බුදුදහම ස්වර්ණමය තත්වයට පත්කොට මිය යෑමෙන් අනතුරුව තුසිතයේ උත්පත්තිය ලැබූ බව සඳහන් කරන මහාවංශ කතුවරයා දුටුගැමුණු පරිච්ඡේදයේ නිම කරයි. කෙසේ වුවද වළගම්බා රජු පිළිබඳව කතිකා කිරීමේදී වළගම්බා මහරජයනු ආගමික ඉතිහාසය තුළ අතිශය වැදගත් පාලකයෙකි. ඒ අනුව තමා පලා යන මොහොතේදී මහා කළු සිංහලයා පලා යන බව සඳහන් කරමින් කෑගැසූ ගිරිනිගණ්ඨයාගේ ආරාමය කඩා අභයගිරි ස්තූපය ඉදි කළ වළගම්බා රජු තම බිසව වූ සෝමාදේවිය රථයෙන් බට ස්ථානයේ මනිසෝමාරාමය හෙවත් ලංකාරාමය ඉදි කොට ඇත. දක්කින විහාරය වළගම්බා ඉදි කරායි කියලා කියන්න බැහැ. දක්කින විහාරය කියලා කියන්නේ ඒක දන්න නැත්නම් දැනගන්න, දක්කින විහාරය කියලා කියන්නේ මේ දුටුගැමුණු සොහොන. පැහැදිලිද? ඕක සද්ධාතිස්ස රජුගේ කාලේ නිර්මාණය කරා කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ කියන්නේ මහාචාර්ය සෙනරප්පරණ විතාන විසින් දක්කින ථූපයේ සිදු කළ කැණීමකදී දුටුගැමුණුගේ භෂ්මාවශේෂ සොයාගෙන තිබෙනවා. හරිද? ඔය දක්කින ථූපය කියන එක දුටුගැමුණු රජුගේ සොහොන කියන එක තමයි සඳහන් වන්නේ. අර කියනවානේ මේ ඔව් එහෙම කියන්නේ. රයිට්. එතන මනිසෝමාරාමයේත් ලංකාරාමයේ ඉදිකොට ඇත. එසේම මාතලේ අලු විහාරයේදී ත්‍රිපිටක ගන්ථාරූඪයේද වළගම්බාදව සිදු වූ බව මහාවංශය සඳහන් කරයි. කෙසේ වුවද මහාවංශයට පරිබාහිර මූලාශ්‍ර කරුණු අධ්‍යයනය කිරීමේදී එනම් නිකාය සංග්‍රහය වැනි, මොකද පොතේ නම නිකාය සංග්‍රහය වැනි මූලාශ්‍ර අධ්‍යයනය කිරීමේදී වළගම්බා දවස මෙන්න මේ උගන්නන කාරණේ හොඳට මතක තියාගන්න. ඕගොල්ලන්ට ආයේ සම්මජ්ජාතික පන්තික ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. හරිද? ඒක නිසා මම මේ කියලා දෙන කාරණය වළගම්බා දවස නිකාය සංග්‍රහය වැනි කෘතිවල වළගම්බා රජුගේ ආගමික කාර්ය සංසිද්ධිය බොහෝ කෘතලව සඳහන් කරන නැත්නම් පළල් විදියට දක්වලා තියෙනවා. රයිට්. දැන් ළමයි වළගම්බා දවස අතිශය වැදගත් වෙන එක කාරණයක් කියන්න. මොකද වැදගත්? වළගම්බා රජුන් කාලේ ඇයි වැදගත්? මොකක්ින්ද වැදගත්? ලංකාවේ පළමු වරට මොකක්ද උනේ ආගමික ඉතිහාසයේදී? මොකක්ද ඇති වෙන්නේ? මොන ભેදයද? ග්‍රන්ථාරූඪ කිරීම. එන්නේ. හරි. ග්‍රන්ථාරූඪ කරාද? රයිට්. ඒක හරි. ත්‍රිපිටක ග්‍රන්ථාරූඪේ හරි. වළගම්බා දවස දැන් ඒක ලියලා තින්නේ. ඔව්, නිකාය ભેදය. නිකාය ભેදය. රයිට්. නිකාය ભેදය. ඔව්. වළගම්බා දවස පළමු වරට නිකාය ભેදය ඇති වුණේ නැහැ. නිකාය ભેදයට පද නම සකස් වුණා. නිකාය ભેදයට පද නම සකස් වීම තමයි සිද්ධ වෙන්නේ. ඇත්තම කතාව තමයි, හරිද? මොකද මේ අපි නිකාය සංග්‍රහය ගැන හරි නිකාය සංග්‍රහය ගැන කියලා දෙන්න. හොඳේ. නිකාය සංග්‍රහයේ පුළුල්ල වළගම්බා දවසේ තිබු මේ ආගමික විප්ලව, ඒ කියන්නේ වළගම්බා දවසේ තිබු ආගමික මතවාද, ඒවා පිළිබඳව නිකාය සංග්‍රහයේ පුළුල්ල සඳහන් කරනවා කියලා කියන්නේ. නිකාය ભેදවල පදනම සකස් වුණා. වළගම්බා දවසේ ඇත්තටම සිද්ධ වෙන්නේ සංඝ ભેදයක්. සංඝ ભેදයක්. රයිට්. සංඝ ભેදය සිද්ධ වෙන්නේ. මට කියන්න වළගම්බා රජුරුවන්ගේ දවසේ, හරිද? වළගම්බා රජුරුවන්ගේ දවසේ
සංඝ බේදයක් නැති වෙන්නේ. දැන් ඔයගොල්ලෝ කියන නිකාය බේදය. මොකද්ද බෙදිච්ච නිකායන් දෙක? වළගම්බා රජු ඈ වළගම්බා දවසේ මොකද්ද බෙදිච්ච නිකායන් දෙක? පට්ට පොරවල් ඉන්නවනම් උත්තර දෙන්න. සබ්ජෙක්ට් එකේ වැඩෝ. මොකද්ද නිකායන් දෙක? මහාවිහාරික සහ අභයගිරි. අභයගිරි මහාවිහාර. හරි. තව ඔව් ළමයි කියන අභයගිරි සහ මහාවිහාර. අභයගිරි නිකාය සහ මහාවිහාර නිකාය ඇතින්. හරි. වෙන ඒවා තියෙනවද? ඉතින් මේ විහාර ભેදයක් නේ බා මේ වෙලාවේ. නිකාය ભેදයක් නෙමෙයි. මට කියන්න බලන්න අභයගිරියේ මොකද්ද පැවතිච්ච බුදුදහම? තේරවාදී අභයගිරිය තේරවාදී මහා විහාරයේ තේරවාදයේද පොඩ පොඩ කින්නකෝ කියන්නකෝ මොකද්ද අභයගිරියේ? අභයගිරිය තේරවාදයයි මහා විහාර තේරවාදේ. අභයගිරිය තේරවාදයයි මහා විහාර තේරවාදයයි. හරි. තව තව උත්තර කියන්නකෝ. මහාවිහාර තේරවාදී අභයගිරිය මහායාන. ඔව් අනේ මේ එක දෙක මහාවිහාරයේ අභයගිරිය මහායාන මහාවිහාර තේරවාද. හරි. එතකොට මට කියන්න බලන්න මේ තව මේ පිළිතුරුම කියන කට්ටිය ඉන්නවද? වළගම්බා දවසේ අභයගිරිය මහායානයත් මහාවිහාරයේ තේරවාදයත් ආරම්භ විය. දැන් අපි පට්ට කතාවකට එන්න හදන්නේ හරි ළමයි. මේ පිළිතුරු දෙන්න කතාව ගැටි ඉන්නවද? කතා කරන්න බය වෙන්න එපා. පන්ති අනිත් ළමයි කතා කරන්න ඔයගොල්ලෝ කතා කරන්න. මේ හැංගෙන්න එපා. මේවා නිකන් මේ පස්සට හැංගන ඕන ඒවා නෙමෙයි. තව මේක මේක හරි කියලා කියන ළමයි කවුද? අත උස්සන්න හොර. මට පේනවා අත උස්සන්න ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ මේ ඔයගොල්ලෝ ඉන්නලා මේ කමෙන්ට් එකේ ඔයගොල්ලන්ට පුළුවන් මම හිතන්නේ මේ හෑන්ඩ් එක අත උස්සලා මේක හරි කියලා කියන ළමයි. මේක වැරදි කියලා ළමයි අත උස්සන්න බලන්න. දැන් ගමිඳුනම් කිව්වා තේ අභයගිරිය තේරවාද මහාවිහාර තේරවාද. හරිද? දැන් පළවෙනි මතය තමයි අභයගිරිය මහායානයි මහාවිහාර තේරවාද. දෙවෙනි මතය තියෙනවා අභයගිරිය තේරවාදය මහාවිහාර තේරවාදය. හරි. ඔව්. හරි හරි. තව කවුද? මේ පළවෙනි එක හරි කියලා කියන ළමයි අත උස්සන බලන්න. මේ අපි එන්න හදන්නේ හොඳ කාරණයක ළමයි. ඔයගොල්ලෝ ඇත්තම නිදිමත තියෙනවා නම් පොඩ්ඩක් වතුර එකක් බීලා වැඩේට සෙට් වෙන්න. මේක මේ කමන්නේ චුට්ටක් වෙලාව ගියාට මේක මම කියලා දෙන්න. හරි. ආයෙ ඔයගොල්ලෝ කවදාවත් ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. හරි. ෆයිට්. හරි. ශරා. හරි. ෆයිට්. හරි. හරි. මෙමයි. මම කියන්න මෙන්න මේ ප්‍රශ්නෙට මට උත්තරයක් දෙන්න. මට කියන්න දැන් ඔන්න දැන් ඔයගොල්ලෝ කියන විදියට වළගම්බා රජුගේ කාලේ තමයි එහෙනම් මම මේක මකන්නම් හොඳේ මේක මකන්නම් මොකද මට මේකට මේ ඔව් හරියට දැන් වළගම්බා රජුගේ කාලේ නිකාය වේද ලංකාවේ තිබුණා කියලා කියනවා ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම වළගම්බා රජුගේ කාලේ නිකාය වේද ලංකාවේ තිබුණා කියලා කියනවා හරි නිකාය වේදය දැන් ඔන්න කියනවා මේ නිකාය වේදයේදී බං නිකායන් දෙක තමයි අභයගිරි නිකාය සහ මහාවිහාර නිකාය. අභයගිරියේ පැවතුනේ තේරවාදය කියලා එක පිරිසක් කියනකොට තව පිරිසක් කියනවා මහායානය. තව පිරිසක් කියන මහාවිහාරයේ පැවතුනේ තේරවාදය මහායානය සමගත් මහාවිහාරයේ තේරවාදය පැවතුනා කිය. රයිට්. මහාවිහාරයේ තේරවාදය තිබුණා කියලා කියන්නේ. හරි හරි. අත පහක් දාන්න. හරි. තේරවාදය අභයගිරිය තේරවාදය මහාවිහාර තේරවාදය අභයගිරිය මහායානය මහාවිහාර තේරවාදය මට කියන්න දැන් ඔයාලා මේ කියපු හැටියට දැන් ඔන්න මෙන්න මේ මතවාදය මෙන්න මේ දෙවනි මතවාදය කියපු දරුව කියන විදියට වළගම්බා රජුන්ගේ කාලයේ තමයි ලංකාවට තේරවා මහායානය ඇවිල්ලා තියෙන්නේ දැන් ලංකාවට තේරවාද බුදුදහමින් දේවානම්පියතිස්ස රජුන් කරලා ඒක අපි දන්නවා හරි දේවානම්පියතිස්ස දවස
එතකොට මට කියන්න ළමයි, ලංකාවට මහායානය ආවේ මොන රජුගේ කාලෙද? මහායානය මොන රජුගේ කාලෙද? ගෝහාරික තිස්ස රජදවසේ. රයිට්. වෙන කවුරු හරි උත්තර දෙන්න. කවිදු කියන්න එපා. හරි. ලංකාවට මහායානයේ මොන රජුගේ කාලෙද? මේ පාඩමට කලින් හිටපු ළමයි ඇත්තම දන්නවා. ඒ කියන්නේ තීර ක්ලාස් එකේ හිටපු ළමයි මේක දන්නවා. හරි හරි. අභේගිරි ධර්මරුචික රයිට්. හරි බං. අභේගිරි කියන ධර්මරුචික කියලා ලියමු. ඔන්න ළමයි කියන ධර්මරුචික කරලා එනකොට තුන්වෙනි මතවාදයක් තියෙනවා. තුන ධර්මරුචිකයි තේරවාද. රයිට්. මට කියන ලංකාවට මහායානය පැමිණියේ නැත්නම් ධර්මරුචිකව ආවේ මොන රජුගේ කාලෙදීද? අනුරාධපුරයේ. කියන්නකො බලන්න. තිලිනි, අමන්දි, අනු, භාෂිනි, චලක, චාලුක, චමෝදි, දර්ශී, හිමාශි, දිනේෂ්, කවිඳු, කාවින්දයා, නෙත්මි, මෙත්මි, ප්‍රබෝධිකා, රුවන්තිකා, සසුන්දි, සයුමි, හරි, ශරාෆා, ඉෂ්මිනි. ඔකල කියන්නකෝ බලන්න මොනවද, මොන රජුණ කාලද ලංකාවට මහායානෙ එන්නේ? උත්තර දෙන්න දැනගෙන ඉන්නවා තම මාතරගෙන් එක්සෑම්. කුමාරික තිස්ස රාජ්‍ය කාලයේදී වෛතුල්‍යවාදය. හරි, වෛතුල්‍යවාදය. වෛතුල්‍යවාදය කියන්නේ බා මහායාන ළමයි ඈ. මහායාන කිව්වත් එකයි වෛතුල්‍ය කිව්වත් එකයි. වෛතුල්‍ය කියලා කියන්නේ මහායානේ. දන්නේ නැත්නම් දැනගන්න. ධර්ම රුචික කියන්නේ මහායානේ කොටසක්. එතන මේ දෙකම එකයි. ධර්ම රුචික කිව්වත් එකයි, වෛතුල්‍ය කිව්වත් එකයි, මහායාන කිව්වත් එකයි. රයිට්. එහෙනම් ඔයගොල්ලෝ පොදු පිළිතුරක් දෙනවා. ඒ තමයි වෝහාරික 30 දවස් තමයි මහායාන ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. වෝහාරික 30. ඔය රජුණ කාලේ තමයි මහායාන ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මට උත්තරයක් දෙන්න. මෙන්න මේකයි. වෝහාරික 30 සිටියේ වළගම්බාට පෙරද පසුද? වෝහාරික 30 ලංකාවේ රජ කරේ වළගම්බාට පෙරද පසුද? උත්තරයක් ඕන අනිවාර්යයෙන්. කවුරු මයික් ඔන් කරලා කියන්නේ? කවිඳුනේ මේ වෙන කවුරුද? මෝහාරික තිස්ස රජුගේ හිටියේ වළගම්බාට පෙරද පසුද? පසු. පසු. ඉතින් බොලේ වළගම්බාට පසු නම් මෝහාරික තිස්ස හිටියේ එයාගේ කාලේ නම් මහායානෙ ආවේ. එහෙනම් පැහැදිලිනේ වළගම්බා රජුගේ කාලේ මහායානයක් ලංකාවේ තිබ්බේ නෑ කියන එක. පැහැදිලිද? වළගම්බාට පසු නම් හරිද මහායානය ලංකාවට ආවේ. ඒ කියන්නේ මෝහාරික 30 දවසේ මහායානය ඇවිල්ලා තියෙන එක 100% ෂුවර්නේ ඔයගලන්ට. මහායානය ලංකාවට එන මෝහාරික 30 රජුණන් කාලේ එක 100% ෂුවර්. මොකද ඔයගොල්ලෝ හරියටම දන්නවා ඒක ටක් එක. ඒවලට ප්‍රශ්න තියෙන්නේ ඔයගොල්ලෝ උගන්වලා තියෙන සමාලාඩ අභේගිරියේ තේර මහායානයේද මහාවිහාරයේ තේරවාදයේද පවතින දෙකිය හැකි වළගම්බා දවසේ. එතකොට අහන්න කෙලින්ම ඉතින් ගෝහාරික තිස්ස රජුණන් කාලේ ලංකාවට මහායානය ආවේ වළගම්බාට පස්සේ නේද ගෝහාරික තිස්ස සිටිය යුත්තේ? එහෙමනම් අපි ඉගෙනගෙන තියෙනවා වැරදි ළමයි. එහෙනම් අපි ඒක වෙනස් කරනවා. මොකද්ද? ලංකාවට මහායාන බුද්ධාම ලැබිනි පැමිණියේ ගෝහාරික තිස්ස දවසේ නෝ වළගම්බා දවසේ. ඒක හරිද වැරදිද? ලංකාවට මහායානය ආවේ ගෝහාරික තිස්ස නේ වළගම්බා දවසේ. ඒක හරිද වැරදිද? ළමයි හරි 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 තමයි. වැරදි වැරදි. හරිද? ඒක වැරදි ළමයි. වෝහාරික 30 දවස් තමයි මහායානය. ඒක වෙනසුන් නැහැ. ඒක සත්‍ය කතාව. ඒක මහායාන බුදුදහම ලංකාවට ඉන්නේ වෝහාරික 30 දවස්. පැහැදිලිද? ඒක හරියටම හරි. එහෙමනම් එකක්කට නිගමනයකට නේ තමයි වළගම්බා දවස මහායාන ලංකාවට ආවේ නැත. අන්න ඒක තමයි උත්තරේ. පැහැදිලිද? වෝහාරික තිස්ස රජුණන් කාලේ මහායාන ලංකාවට ආවා. ඒක හරියටම හරි. වළගම්බා දවස මහායානය ආවේ නැහැ. පැහැදිලිද? එහෙමනම් එකක් පැහැදිලි,
අභයගිරියේ මහායානයේ වළගම්බා දවසේ පැවතීමේ හැකියාවක් නැත. පැහැදිලිද? අභයගිරියේ මහායානයේ තියෙන්න බෑ. තියෙන්න පුළුවන් මෙන්න මේක තමයි තේරවාදයේ තේරවාදය. එකම තේරවාද බුදුදහම කොටස් දෙකකට කැඩුනා. ඒ තමයි මහාවිහාර තේරවාදය සහ අභයගිරි තේරවාදය කියලා. ඉතින් බොලේ මේක නිකාය ભેදයක් නැහැ නේ බං. ලංකාවේ නිකාය තුන මොකද්ද? ලංකාවේ පැවති නිකාය තුන තමයි තේරවාද, මහායාන, සාගලික. ඕක තමයි නිකාය තුන. තුන් නිකාය කියන්නේ මොකක්ද? තේරවාද, මහායාන, සාගලික. ඕකයි නිකාය තුන. තේරවාද නිකාය මහාවිහාරය තුලත් අභයගිරියේද මහායාන නිකාය අභයගිරියේද සාගලික නිකාය දක්ෂිණගිරිය සහ ජේතවනයේද දෙකියන්නේ. එහෙම තමයි තියෙන්නේ. ඕක මම නිකාය ભેදෙ මෙතන කරන්න යන්නේ. ඒක වෙනම පාඩමක්. හරිද? එයා වළගම්බා දවස එකම තේරවාද බුද්ධහම කොටස් දෙකකට බෙදුණා. ඒ තමයි මහා විහාරික තේරවාදය සහ අභයගිරි තේරවාදය. එතකොට ඇයි මේගොල්ලෝ මේ දෙකට බෙදෙන්නේ? මේ දෙකට බෙදෙන්නේ ළමයි අර අභයගිරි පූජාගිරිය පිළිබඳ ප්‍රශ්නයක් නිසානේ. ඒ කියන්නේ මේ තාක් කාලෙකට යම්කිසි මේ විහාරයක් පූජා කරනවා නම් ඒක කරන්නේ සිව්දිගින් පැමිණි සංඝයාට. හතර දිබ්බායෙන් එන හාමුදුරන්ට තමයි පූජා කරන්නේ. හැබැයි වළගම්බායේ සම්ප්‍රදාය වෙනස් කරලා ඒක දුන්නා පෞද්ගලික ආරාම පූජාවක් විදියට. වළගම්බායේ දුන්නා මොකක් විදියට? පෞද්ගලික ආරාම පූජාවක් විදියට. එතකොට අර බුදුදහමේ සම්ප්‍රදාය වෙනස් කිරීම. එහෙනම් බෞද්ධ සම්ප්‍රදාය වෙනස් කිරීම මත තමයි සම්ප්‍රදාය වෙනස් කිරීම මත තමයි මේ ભેදේ ඇති වෙන්නේ. එයන්ව සම්ප්‍රදාය වෙනස් කරන්න හොඳ නෑ කියන කට්ටිය මේ පැත්තට ආවා. වෙනස් කළ යුතුයි කියන කට්ටිය මේ පැත්තට ආවා. එහෙනම් පැහැදිලි එක දෙයක් මොකද්ද? මෙන්න මුන් කියන්නේ මෙන්න මේ භික්ෂුන් වහන්සේලා සාම්ප්‍රදායික භික්ෂුන්. මෙන්න මේගොල්ලෝ රැඩිකල් භික්ෂුන්. රැඩිකල් රැඩිකල් අලුත් මතවාද ඉදිරිපත් කරන කට්ටිය. මේගොල්ලෝ රැඩිකල් භික්ෂුන්. මේගොල්ලෝ රැඩිකල් භික්ෂුන්. මේගොල්ලෝ සාම්ප්‍රදායික භික්ෂුන්. මේගොල්ලෝ රැඩිකල් භික්ෂුන්. ආන්ගේනු අපිට කියන්න පුළුවන් එක දෙයක් මොකද්ද? ඒ තමයි අභයගිරි තේරවාදික අතිශය රැඩිකල් පිරිසක්. මේගොල්ලෝ මහාවිහාරික තේරවාදී සාම්ප්‍රදායික පිරිසක්. එහෙනම් මේක ලියන මොකද්ද? වළගම්බා දවසේ යනුව මොකද්ද? කුපික්කල මහාතිස්ස හිමියන්ට අභයගිරිය පූජා කිරීම මූලික කරගනිමින් එය පෙර සම්ප්‍රදාය උල්ලංඝනය කරමින් පෞද්ගලික ආරාම පූජාවක් ලෙස පූජා කළේ සඳහන් කරමින් කුපික්කල මහාතිස්ස හිමියන් මහා විහාරයෙන් නිරපා හැරීමේ ප්‍රතිඵලයක් ලෙස. හරිද? කුපික්කල මහාතිස්ස හිමියන්ගේ ගෝල භික්ෂුවක් වූ බහලමසුතිස්ස හිමියන් ප්‍රධාන භික්ෂුන් වහන්සේ පිරිසක් අභයගිරියට ගොස් පදිංචි විය. එයම ලංකාවේ ප්‍රථම වරට සංඝ භේදයේ වළගම්බා දවසේ ඇති වූ අතර සම්ප්‍රදාය රැකී පිරිස මහා විහාර තේරවාදීන් ලෙසත් නව මතවාද වලට බුදුදහම තුළ ඉඩ පැවතිය යුතු බව සඳහන් කළ පිණිස අභයගිරි තේරවාදීන් ලෙස කොටස් දෙකකට බෙදෙනු දැකිය හැකියි. ළමයි දැන් මම කියන්නේ නිකාය සංග්‍රහය. පැහැදිලිද? මහාවංශය දක්වන අන්දමට නම් ත්‍රිපිටකයේ ගන්ථාරූඪ කළේ මාතලේ අරුවිහාරදී ත්‍රිපිටකයේ ගන්ථාරූඪ කර ඇත්තේ. හරිද? බැමිණිතියා සාගතය වැනි මහා සාගතයක් පැමිණියහොත් එයින් බේරීම සඳහාය. නමුත් නිකාය සංග්‍රහය කෘතියේට සාපේක්ෂව වෙනස් මතවාදයක් ඉදිරිපත් කරයි. නිකාය සංග්‍රහය. නිකාය සංග්‍රහය කෘතියේ සඳහන් කරන අන්දමට දක්වනවා මොකක්ද? මේ මූලාසත් එක කියන්නේ ඔතේ බොරු කියන්න බෑ මට. නිකාය සංග්‍රහය කෘතියේ දක්වන අන්දමට අභයගිරි තේරවාදී භික්ෂුන් වහන්සේ පැහැදිලිද? සම්ප්‍රදායානුකූල භික්ෂුන් මෙන් නොවී ඔවුන් සාම්ප්‍රදායිකත්වයේ ඉක්මවා කටයුතු කරනු දැකිය හැකි. එනම් ඔවුන් රැඩිකල් වාදී භික්ෂූන් විය. කෙසේ වුවද මේ වන විට බුදුදහම පැවතියේ වනපොත් සම්ප්‍රදාය තුලින්. වනපොත් කියන්නේ කටපාඩම් සම්ප්‍රදාය තුලින්. කටපාඩම් සම්ප්‍රදායෙන් මේ නිසා අභයගිරි තේරවාදී වනපොත් සම්ප්‍රදායේදී නව මතවාද බුදුදහමට එක් කළ හැකි බව තීරණය කළ ඉසුරුමුණි විහාරවාසී භික්ෂූන් වහන්සේලා පැහැදිලිද? මාතලේ අලු විහාරයේ මොන භික්ෂූන්ද? ඉසුරුමුණි විහාරවාසී භික්ෂූන්. ඉසුරුමුණි විහාරවාසී භික්ෂූන් වහන්සේලා මාතලේ
දාලා තියෙන්නේ. ඔව් අස්ගිරි තල්පත. ආ සෝරි නිකාසන් ගන්න මෙලම මේක කියන අස්ගිරි තල්පත. හරි අට ඇරලා. අස්ගිරි තල්පත කියන්නේ නිකාසන් ගන්න වැරදුනට හරි අස්ගිරි තල්පත. ආ අස්ගිරි තල්පත කියන මූල ආශය කියන්නේ අස්ගිරි තල්පත. නිකාසන් ගන්න අස්ගිරි තල්පත කියන්නේ හරිද? අස්ගිරි තල්පත දක්වන අන්දමට ඉසුරු මුනි විහාරවාසී වික්ෂුන් වහන්සේ ඒ කියන්නේ අභයගිරිය රැඩිකල් මතවාද ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වනපොත් සම්ප්‍රදායයෙන් එන බුදු දහමට නව මතවාද එක්කල හැකි යැයි පසු කාලීන දැන් කටපාඩම් කරනකොට අලුත් අලුත් ඒවා දාන්න පුළුවන්. දැන් මේ අපි අලුත් ඒවා ඉගෙන ගන්න. ඒ වගේ නව මතවාද එක්කල හැකි යැයි කල්පනා කළ ඉසුරු මුනි විහාරවාසී වික්ෂුන් වහන්සේලා මාතලේ අලු විහාරයේදී ප්‍රාදේශීය අධිපතියෙකුගේ මූලිකත්වයෙන් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ බව සඳහන් කරයි. එහෙනම් අස්ගිරි දල්පත කියන විදියට බැමිණි ඉතිහාසාගතය නිසා නෙමෙයි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරලා තින්නේ. මෙන්න මේ රැඩිකල් භික්ෂූන් වහන්සේලා කටපාඩමෙන් එනකොට ඒක වෙනස් කරයි කියන හින්දා තමයි ග්‍රන්ථාරූඪ කරේ කියලා දක්වලා තියෙන්නේ. පැහැදිලිද කියන කතාව? ඕගොල්ලෝ ඕන ලියන මේ නිකාය වේදෙනල පසු කාලීනව අනුරාධපුරයේ බිහි වූ මහායාන සාගලික සම්ප්‍රදායන් සඳහා පැහැදිලිද? මූලිකත්වය ගත්තේ අභයගිරි භික්ෂූන් වහන්සේලාය. ඒ අනුව අභයගිරිය තුළ තේරවාද බුදුදහමද මහායානයද පැවති බව ඒ අනුව පැහැදිලි වේ. 2018 පේපර් එකේ අන්තිම ප්‍රශ්න 40 40 වෙනකන් තියෙන ප්‍රශ්න මම ඉඳන් 35 ඉඳගෙන ප්‍රශ්නවල මෙන්න මේ ප්‍රශ්නයක් දානවා. ඒ ප්‍රශ්නේ අහනවා අභයගිරියේ තේරවාද සම්ප්‍රදායද මහායාන සම්ප්‍රදායද පැවත ඇත. ඒක වැරදිද හරිද කියලා අහනවා. ඒක නම් හරියටම හරි. මොකද අභයගිරියේ තේරවාදයක් තිබ්බා මහායානයක් තිබ්බා. වළගම්බා දවස අභයගිරියේ පැවතියේ තේරවාදය. බෝහාරික තිස්ස දවස තමයි අභයගිරියට මහායානේ. පැහැදිලිද? බෝහාරික තිස්ස දවස. එතකොට රැඩිකල් භික්ෂුන් වහන්සේලා වෙච්ච අභයගිරිය කට්ටිය බුදුදහම කටපාඩමෙන් එනකොට වෙනස් කරાવીයි කියලා හිතපු ඉසුරුමුණි විහාරක භික්ෂුන් වහන්සේලා මාතලේ ප්‍රාදේශීය අධිපතියෙකුගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරා කියලා අස්ගිරි තල්පත කියන මූලාශ්‍රය සඳහන් කරා. මේ අනුව පැහැදිලි වන්නේ පසු කාලීනව මෙරට බුදුදහමට බලපෑ විශාල සිදුවීම් සමුදාය ඇතිකල අභයගිරි විහාරයට පදනම වළගම්බා දවස සකස් කළ බවයි. ඒ අනුව වළගම්බා රාජ්‍ය සමය තුළ ආගමික ඉතිහාසය තුළ අතිශය වැදගත් කරුණු රැසක් සිදු වී ඇත. අවසානයේදී ලියයි. කෙසේ වුවද වළගම්බා දවස අභයගිරිය නිර්මාණය වීම තුළ මහා විහාරයේ ශ්‍රේෂ්ඨත්වයට බැමිණි ඉතිහාසය ගන්තරුට කරේ. ඔව් ඒක තමයි කිව්වේ දූ. ඒක තමයි කිව්වේ මේ මහා වංශය දක්වන මතවාදය තමයි බැමිණි ඉතිහාසගතයේ හේතුවෙන් අර මුඛ පරම්පරාවෙන් ආපු කට්ටියව පැහැදිලි මුඛ පරම්පරාගතව ගෙන ආපු කට්ටිය මේ භික්ෂුන් වහන්සේලා අපවත් වීම නිසා යලි එවැනි සාගත තත්ත්වයක් ඇති වුවහොත් බුදුදහම විනාශ වෙයි කියලා කල්පනා කොට ත්‍රිපිටකය ගන්ධාරුල කරා කියලා තමයි මහා වංශය කියන්නේ. හැබැයි අස්ගිරි තල්පත ඊට සාපේක්ෂව වෙනස් මතවාදයක් දක්වන මේ මතවාදය. ඉතින් ඒකෙදී කට්ටියට ඉතින් අපි මේක මතවාදයක් දක්වන්නේ. බඩ විවිධ අදහස් දැක්කීමේ කියාවි. මොකද කැමති නම් මේක ලියන්න නැත්තම් නෙලි. ඒක ගැටලුවන්නේ. හරිද? ලියන්න. මේවා ලියන්න ලකුණු ගන්න පුළුවන් දේවල් මේවා. ඒ අනුව ඔයගොල්ලෝ ලියන්න. මේ අයුරට වළගම්බා රාජ්‍ය සමයේදී මෙරට බුදුදහමට සුවිශාල සේවාව සහ සුවිශාල මේ මොනවද කාර්ය රසක් මේ ඇතිවනු දැකිය හැකි. පසු කාලීනව බලපෑ සිදුවීම් රසක් ඇතිවනු දැකිය හැකි කියලා ඕක අවසන් කළා තමයි. හැබැයි අන්තිමටම ලියන්න. මොකද්ද? මහා වංශය කෙසේ වුණත් මහා වංශය වළගම්බා සම්බන්ධව හෙළනු මේ තරම් ප්‍රබල දෘෂ්ටි කෝණයක් නොවේ. මහා වංශයේ පරිච්ඡේද 11ක් දුටුගැමුණුට වෙන් කළා ඇතත් වළගම්බාට වෙන් කළා ඇත්තේ බොහෝ අඩු පරිච්ඡේද ප්‍රමාණයක්. ඒකට හේතුව වන්නේ මහා විහාරයට ප්‍රතිවිරුද්ධ අභයගිරි සම්ප්‍රදාය ආරම්භ කිරීමට මූලිකත්වය ගත්තේ වළගම්බා නිසාය. පැහැදිලිද? මහා විහාරය යනු මේ මහා වංශය යනු මහා විහාරිකයන් පිළිබඳව වර්ණනා කරන්නා වූ මහා විහාරිකයන්ගේ වංශ කතාව නිසා අභයගිරිය වැනි සම්ප්‍රදායක් ආරම්භ කළ වළගම්බා පිළිබඳව ඒ තුළ වැඩිමනන් මහා කරුණු නොදැක්වීම මේ ගැටලුවක් නොවේ. කෙසේ වුවද එලෙස මකා දැමීමට උත්සාහ කළ ඉතිහාස කරුණු පරීක්ෂා කිරීමේදී පැහැදිලි වන්නේ වළගම්බා යනු මෙරට ආගමික සහ දේශපාලනික ඉතිහාසය තුළ
දුටු ගැමුණු හා සමාන වැදගත් වූ චරිතයක් බවය කියලා අවසානදී රජවරු දෙන්නම ශ්‍රේෂ්ඨයි කියලා අවසන් කළා දා. මේකේ ගැටලු මොනවාක්වත් තිබ්බාද ළමයි? බලන්න දෙන්න සර්, රෙකෝඩින් එක ගෲප් එකට දානවාද? අනිවාර්යෙන් දානවා. තව මොනවද තියෙන ගැටලු? ඔයගොල්ලෝ අද මොන හරි අලුත් දේවල් ටිකක් ඉගෙන ගත්තද ළමයි? හරි, ඔගොල්ලෝ මම හිතන අලුත් මොනවා හරි ඉගෙන ගන්න ඇති කියලා ඉවරලා මේ ඊළඟ කාරණේ තමයි.